ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අනේ බොරුෂයා කරන්න එපා. කිඩ්නැප් කරා නම් කොහෙද ෆෝන් එකක් ළඟ ඇටච් කරගෙන ඔන්ලයින් ඉන්න? මට මේ භාෂාව හරියට තේරෙන්නේ නැහැ. මම ෆෝන් එක හංග ගත්තා අයියේ. ඔයාට උදව් කරන්න බැරි නම් කියන්න. මම වෙන කාට හරි කියන්නම්. Wait. මේ දැන් කොහෙද ඔයා ඔය ඔන්ලයින් ඉන්නේ? හරියටම කියන්න දන්නේ නැහැ අයියේ. මම හිතන්නේ කොටාව පැත්තේ කොහෙ හරි වෙන්න ඕනේ. මේ හුඟක් සූම්නේ. පොලිසියට නම් කියන්න එපා. මුම්මාව මරයි. ඔයා මට උදව් කරනවා නේද? මේ මම ෆෝවර්ඩ් වෙන්නේ කොහමද මේ ඔන්ලයින් ඉන්න තැන අප්ඩේට් වෙන්නේ නැතුව මං කියන්නම් මේ හරියේ අහසට දුන්නගින ෆැක්ටරියක් තියෙනවා ඒක මට මේ කවුලෙන් පේනවා හරි ඔයා ස්ටක් වෙන්න එපා මං ඔය වෛරස් කාරෙන්ගෙන් ඔයාව රිමූව් කරගන්නම්කෝ වා ඔයා ভাইබ්‍රේට් වෙන්නේ නැතුව ඔහම ඔන්ලයින් ඉන්නකෝ එකේ කිනවා මං ඔයාට පස්සේ ගන්නම් හෙලෝ මහා විකාර භාෂාවක් අනේ. ඒකට කමන්නේ මගේ බොරුව ඊ මුදුනින්ම පිළිගත්තා. ඒ ඇති. හරි. දැන් ඊළඟට ඔයා මොනවද කරන්න හදන්නේ? බලාගෙන ඉන්නකෝ. මම මොකද කරන්න කියලා. ඔයා නම් මහා භයානක කෙල්ලෙක්. ඔයා දන්නවනේ අනේ මං ගැන. අපිට ගෙවල් වලින් වියදම දෙන්නේ නැත්නම් අපි අපේ වියදම කොහොම හරි හොයාගන්න ඕන නේද? ඒ වුණාට නෙතුලි ඒ දෙන්නම ගජු යාළුවෝ නා ඒකත් ප්‍රශ්නයක් කරගන්න එපා අයියේ මල්ලි වුණත් මම මගේ වැඩේ අතාරින්නේ නැහැ එහෙනම් ඉතින් ඒ දෙන්නටම කියන්න වෙන්නේ සෝරි කියලා මම කාමරේට මරයන් කුමාර නෑ ඕන්න කවන්න උතරි පොඩ වාරියුන්න මද සේලයිනොත් දෙන්න උනානේ ડોක්ටර්ස්ලා අහන ප්‍රශ්න වලට උත්තර නෑ මට දෙන්න. එයාලා දන්නවා. මෙයා මොකක් හරි හේතුවක් නිසා එනකන් නොබී ඉන්නේ කියලා. ඔව් ඉතින් ડોක්ටරත් කිව්වනේ මට ඕනේ කන්න නෙමෙයි මැරෙන්න කියලා. ඔව්. මං දැනුත් කියන්නේ ඒකම තමයි. මට කන්න ඕනේ. මේ පිස්සු කතා කියන්න එපා බබා. මොහොල් කන්න ඕනේ මේ. බලන්න අපි දැන් එනකම් වට ගෙනාපුවා. කොහ. මොනවද කන්නේ? හොට් ඩොග් තියෙනවා පීසා තියෙනවා ඩෝනට් ශාසය ඩෝනට් හා මොනවද චීස් මම කොහොමද චීස් උට කැමති චීස් එක හා අනේ තාත්තේ මට එපා තාත්තේ මෙහෙම ගියොත් අපිට සේලයින් දෙන්න වෙනවා ඔයා හිතනවාද වරුණ ඔයා මෙහෙම නොකනබී ඉඳද්දි අපි කාලා බීලා සතුටින් ඉන්නවා කියලා අපිට නොකනබී මැරෙන්නයි වෙන්නේ අපි මේ හැමදේම හරියම්බ කළේ අපි කාලේ ඇඳලා ඉන්න නෙමෙයි. වාව සතුටින් සන්තෝෂයෙන් තියන්න. මගේ සතුට ඔයාලගේ සතුට නම් ඇයි මට කැලුම් අයියා මැරි කළා සතුටින් ඉන්න දෙන්නේ නැත්තේ? වරුණේ අපිව ආයෙත් තරහ ගස්වන්න එපා. වා කැමති වුණත් ආස වුණත් ලිඳකට පයින්ඩ අපි ඉඳ දෙනවද? අන්න ඒ වගේම තමයි වා කැලුම්ම අයිති කරගන්න හදන එක. වරුණි ඔයාට පේන ලස්සන වතුර ටික විතරයි වරුණි. නමුත් අපිට ඒ භයානක ගැඹුර පේනවා. හරියට හරි. කල්පනා කරන්න දු. මේ අම්මයි තාත්තයි ඔයා වෙනුවෙන් නොකරපු දෙයක් තියෙනවද? කැලු මොනවද කරලා තියෙන්නේ? අපි තුන්දෙනා මෙතන බඩගින්නේ. කැලුම් මරේ හොඳට කාලා බීලා ඇති. තේරුම් ගන්න වරුණි. කැලුම් ටෝනේ අපේ මේ ලස්සන පෞ ජීවිතය විනාශ කරන්න. වාගේ මගේ අතර තියෙන බැඳීම නැති කරලා දාන්න. වයකට උදව් කරන්න එපා. කවදා හරි වාට පසුතැවිලි වෙන්න වෙයි. නැහැ තාත්ති. කැලුම් අය නියම දෙයක් කරන්න ඕන කමක් නැහැ. කැලුම් අයට ඕනේ එයාගේ අතින් වෙච්ච වැරදි හදාගෙන අපිත් එක්ක සතුටින් ජීවත් වෙන්න. කැලුම්ට ඕනේ
Maruni, oyawa rawattagena taathike deepala vastu aithi karaganna. Hari 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 hari. Api mona hari kala katha karu. Mata kanno on naha kiyala kiwwane man. ජීවිතය කියන්නේ කල්පනා කර කර විඳවන එකක් නෙවෙයි පුංචියා. හැමදේම අමතක කරලා තමන් ගැන හිතලා ජීවිතේ රසවත්ව ඉදිරියට ගෙනියන්න හිතන්න ඕනේ. සුදුහාමිනියට ඉතින් නැවගිලුණත් බෑන්චෝන්නේ. කිසිම දෙයක බරපතල නැහැ නේ. අකාශේ වාසනාවට ආදරේ ආද තනි පංගලෙන් බවලා තැතු ඉන්න වෙලාවේ මං වගේ සද්දන්ත පුරුෂයෙක් තනිය යන එක හරිම ඇති. ගෙදර කවුද? ගෙදර කවුද? අන්න අර අදත් ඇවිල්ලා. එයාට මීට ලේසිනේ මේ කාමරයක් කරන්න අතර වුණා. සුදුහාමිනියත් එක්ක රණ්ඩු කරන්නෝ ඇවිල්ලා තියෙන්නේ. ගෙදර කවුද? ගෙදර කවුරුත් නැතෝ. ලබන මාසේ එන්නෝ. පව් සුදුහාමිනිය ඈ ලබන මාසේ ඉන්න කියන්නේ මම ලයිට් බිල් ලියාගෙන යන්න ආවා කියලා හිතුවද? අනේ නෑ. අපි හිතුව උදේ පාන්දර යාචක මහත්තයෙක් ඇවිල්ලා කියලා. ඈ කවුද නම් දන්නවද යාචක මහත්තුරු කියන්නේ? ඒක දන්නෙත් නෑ. යාචකයෝ කියන්නේ හිඟන්නන්ට. බලන්න නම් දන්නවද උදෑසනෙකම ගෙදරට ගොඩ වෙච්ච රත්තරන් මිනිහයද කරා නැති. විනයදි දැන්ටම එනේ කියලා උත් බලන්න ඕන සද්ද නැතු ඉන්නෝනේ. ඒක නෙමෙයි සද්දේ. සද්ද නැතු ඉන්න තුමා වෙල්ලන්නද? අනිත් එක ලාලලලෝ මම සුදුහාමිනා නෙවෙයි සුදුහාමිනේ. අදට? හා හා ඇති ඇති. ඔන්න ඉතින් පටන් ගත්ත දෙන්නම. ඒක නෙමෙලා මේ මොනවද? ආ මේ අපි ලකුණ ඕන කැම ටිකක් හදලා දෙනවා. උත් බලන්න ඕනට දෙන්න කියලා. මට නම් ඉතින් ඔවා කාලා වරුදු වෙන්නේ. මේ ඔන්න මෙහි කැම ටිකක් දුන්නොත් නම් ඇදලා ඇරි හැයි. සුදුහාමිනි යන්න ගිහිල්ලා පිටු කැලි දෙකක් බෙදලා දෙන්න ලාලට. පිටු කැලි දෙකක්? අනේ නන්දනෝ මම ගෙන්ගේ හැටියට මදිනේ පිටු කැලි දෙක. මේ යන් යන්. මේ පිටු බම්බෝ දැක්කම පිටුත් එපා වෙනා නන්දනෝ. ඒක ඔය යවන්න ක්‍රමයක් නැද්ද? අම්මේ ඇයි නැන්ද ඉස්සර වගේ මට මේ කැම හදලා එවන්නේ? ඒ සුදු පුතේ ඔයා කැමති නැද්ද ඒකට? අම්මා නැන්දට කියන්නේ මට තවත් ලේලි කෙනෙක්ට වගේ සලකන්න එපා කියලා. වෙනායට නම් මාස ගානක් ප්ලෑන් කරලා ඇමදාල බිලිබා ගන්න මහන්සි වෙන්න ඕනේ. ඒකට මේ දෙන්න උඩ පැන පැන ඇම කන්නේ. ඒ වුණාට නෙතුලි ඔයා තාම ඇම දැම්මේ එක්කෙනාටයි. අනිත් කෙනා මීටත් වැඩිය ලේසි. ඔන්න බලන්නකෝ තිලක්ට තරම් ලොකු බොරුවක් ඕන වෙන්නේ නලින්ට. මෙන්න ආයෙත් ගන්නවා. මෙමෙ ආන්සර් කරන්න එපා. ඇයි? නෙතුලි මේක අපි ප්‍රවේශමින් කරන්න ඕනේ වැඩක්. එහෙනම් අපි අනිත් ෆෝන් එකෙන් නලීට කෝල් එකක් ගමු. මෙන්න ආයෙත් කෝල් කරනවා. දැන් මොකද කරන්නේ? අනේ මන්දා. ආ ප්‍රගී? ආ මේට බලන්න. මොකවත් දෙන්න කාගේ දත කැලෙවේ? අනේ අන්නානේ අපි එහෙම නැහැ. මේ පොඩි උදව්වක් කරන්නකෝ. මේ මොකද්ද? මට කරදරකාරී කෝල් කරනවා. බේරෙන්නේ නැහැ. දැන් මං එයාගේ කෝල් එක ඇන්ස් කරන්නම්. ඔයාට තියෙන්නේ ටිකක් හයියෙන් කියන්න.
උඹ තව දවස් 3යි ජීවත් වෙන්නේ කියලා. හරිද? ඒ කතා කරන කෙනාට බනින්න කියලාද කියන්නේ මට? නෑ වදේ. ඔයා මට බනින විදියට කතා කරන්න. මට පිට කට්ටි බලන් ඉන්නවද? අනේ අනේ කතා කරන්නකෝ. අනේ කතා කරන්නකෝ ප්‍රගී. ඔන්න හරි. උඹට දවස් 3යි ජීවත් වෙන්න දෙන්නේ. අන්න ඒක මත තියාගන්න මොකද? Mr. Pereira, අපි double check කරලා අනිවාර්යෙන් call එකක් දෙන්න. හරි. ඔකේ. අයියේ, මයි ස්ටෝර්ස් පැත්තට කියලා කෝල් සීමාවද? වැල නොකඩිය ආවා. ඒජන්සි හතරකින් විතර කතා කළා. මේ අපේ බිලින් ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක වැඩිපුර ප්‍රින්ට් වෙලා කියලා නේද කිව්වේ? ඔව්නි මිස්. රුපියල් 200ක්ම වැඩිපුර ප්‍රින්ට් වෙලා. 165 වෙනුවට 365 තමයි ප්‍රින්ට් වෙලා තියෙන්නේ. මං ස්ටෝර්ස් වලට ගිහිල්ලාත් බැලුවා. ලේබල් එක පිටින් print කරන නිසා මේක වෙච්ච printing mistake එකක් වෙන්න පුළුවන්. හැබැයි රූපසිරිය අයියේ වැරද්ද තියෙන්නේ අපේ අතේ. අපිට තිබුණා මේක double check කරන්නනේ. දැන් අපි මොකද කරන්නේ මිස්? මම මයන්ත සර්ට මේ ගැන කතා කළා. මයන්ත සර්ට තරහ ගිහිල්ලාද? අනේ නැහැ. සර් කිව්වා දැන් අපි ප්‍රොඩක්ට් ගොඩක් කාලෙකින් පටන් ගත්තේ. ඒක නිසා මේ වගේ පොඩි පොඩි අතපසු වීම වෙන්න පුළුවන් කියලා. හැබැයි චාමරී මිස් ආර්ට් වර්ක් එකේ ප්‍රයිස් එක වෙනස් කරානේ. ඒක නිසා තමයි මේ පැටලිල්ල වෙලා තියෙන්නේ. මීට පස්සේ අපි හැම දෙයක් ගැනම කලින්ටත් වඩා සැලකිල්ලෙන් බලන්න ඕනේ කල්පනී මිස්. හෝ රූපසිරියයි එන්නේ නම් තත්ති නරකතට හැරීගෙන ඉන්නේ. මට හිතා ගන්න බෑ මොනා කරන්නද කියලා. මයන්ත සර් චාමරී මිස් කියන් කම්පැනි එක ගන්න තව ටිකක් ඉක්මන් වුණා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දරුණු වෙන්නේ නැහැ. අපි හැමෝගෙම නරක වෙලා. චාමරී මිස් හැමදේම කරලා දැන් පැත්තකට වෙලා ඉන්නවා බබා වගේ. දැන් ඉතින් කාට කියන්නද නේද? හෙලෝ. තාත්තේ මට තාතල හොලේ දෙන මනමාලේ බඳින්න බෑ. බෑ බෑ බෑ. මට අයිත් බල කරන්න එපා. ආ? මං කවදා හරි බඳින්නේ මට හුඟක් ආදරේ කරන වැදගත් කොල්ලෙක්. විශේෂම දේ තමයි එයා මට හුඟක් ආදරේ කරන්න ඕනේ. අනේ මේ මට තාත්තේ කියන්න එපා. මං තාම බඳලක් නැහැ. ඔයාලා මගේ දර මොකක් ලොකු වැරදීමක් වෙලා. අනේ සෝරි ඈ. මං මේ තාත්තගේ නම්බර් එක කියලා හිතලා ඩයල් කරද්දි ඒක නම්බර් එකක් වැරදිලා. අයියෝ. ඕක මොකද්ද? ඔය දේ වැරදින්ද මිනිසුන්ට වෙන්නේ? ඈ. ඔයා හුඟක් හොඳ කෙනෙක්. වෙන කෙනෙක් නම් මාව හොඳටම බයිට් කරනවා. මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. මගේ අම්මා මට හොඳ පුරුදු තමයි කියලා දීලා තියෙන්නේ. ආනේ ඇත්තද? ඔයාගේ කතාවෙන්ම ඔයාගේ වැදගත්කම වනේ තේරෙනවා. ඔය ඇත්තමද? නැතුයි ඉතින් මම බොරු කියනවා කියලා හිතුවද? අනේ අනේ නෑ. මම මෙහෙම හිතුවේ නෑ. මං ඔයාලට ආයෙ පස්සේ කතා කරන්න කමක් නැද්ද? අයියෝ ඕකම ගත්ත නංගි ඕන වෙලා කතා කරන්න නම් එක සේව් කරගන්න අමතක වෙයි හරි හරි එහෙනම් මන් තියනවා බයි ආ බයි චෙරියෝ උත්පලා උත්පලා මොකද සුභාමිනේ කෑ ගහන්නේ කොහෙද අනේ ගී මම මේ තේ කතරන් ගේ වටේ යවිදිනවා අපතේ අනේ බිස්කට් කන්න බෑ අම්මේ. පවුගේ කාලේ නොකානෝ බීහිටු ඇරියස් කවර් කරන් ගත්ත එක කන්ද. එහෙම කන්න පුළුවන්. කන්න කන්න කාලා බීලා සතුටින් ඉන්න. උත්පලා චූටි කාලේ ළමා සාරියත් ඇඳගෙන මල් වට්ටියකුත් හදාගෙන දහම් පාසල් ගියපු හැටි බාප්පයි පුංචි අම්මයි හරි උජාරුවට කිව්වා නේද? ඉතින් ඒක බොරුවක් නෙමෙයිනේ. එහෙනම් ඉතින් කිසා ගෞතමී කතාව, පටාචාරා කතාව එහෙමත් හොඳට අහලා ඇතිනේ. දැන් ඔයා කියන්න හදන්නේ ඒගොල්ලන්ට තරම් දුකක් මට ඇති වෙන්නේ නැහැ කියලාද? එහෙම නෙවෙයි. මේ ලෝකේ හැම කෙනෙකුටම දුක කියන දේ පොදුයි.
දුක කියන දෙයට ජාති ආගම් කුල මල බේද නැහැ. විඳවන්න නැතුව වීරිය අරගෙන හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ පුතේ. අන්න හරි. දැන් අලුත් වෙන්න. පරණුත් පලාට ටටා කියන්න. අර හැම වෙලේම අඩාගෙන නුප්පලා හරි බෝරි. නේද පුංචි අම්මේ? ඔව්. මං අලුත් වෙනවා. සුදුහාමිනේ කියන කතාව ඇත්ත. එහෙම නැතුව ජීවිතේ කඳුරු ගෙඩියක් වගේ තිත්ත කරගන්න එපා. පැණි බේරන අඹ ගෙඩියක් වගේ පැණි රස කරගන්න. හොඳ වෙලාවට සුදුහාමිනේ මෙහෙ හිටියේ. නැත්තම් අපේ සුදු පුතා කල්පනා කරලම ලෙඩ වෙනවා. අන්න ගෑව සුපිරි බටර් පාරයි. අම්මා කියන්නේ ඇත්ත සුදුහාමිනේ. ඔයා මෙහෙ ඇවිල්ලා ඉන්න එක මගේ හිතට ලොකු සහනයක්. ඒ වගේම ලොකු හයියක්. මයික් ටයිසන් ගෙදරට ආවා කියලා හිතුණාද? ඔය තරම් හිතට හයියක් දැනෙන්න? විහිළුවර නෙමෙයි කියන්නේ. ඇත්තටම ඔයා මෙහෙ ඇවිල්ලා ඉන්න කොහොඳයි. හරි හරි. ඔయిత වඩා කිසි දෙයක් කියන්න එපා. මොකද මට දැන් ඔයාට තවත් එකක් හදලා දෙන්න හිතලා තියෙන්නේ. කන්න පුතේ. නරක වෙලාවක මං ඇවිල්ලා තියෙන්නේ. යකඩ වගේ බරයිනේ පොරවුර. කෑම කෑවද?
වතුර උගුරක්වත් බොන්නේ නැහැ කුමාර. මෙයා මෙහෙම නොකානෝ බී ඉඳලා අසනීපයක් හැදෙයිද? කමන්නේ අසනීපුණොත් රෝහලේ තියෙනවනේ. ඔය ටිකම මමත් කිව්වා. ඔයා කිව්වා හරි. උත්පලා ආපහු කැලුම් එක යන්නේ නැහැ. මම ඔයාලා බැලුවා. කැලුම් උත්පලා ගෙවල් පැත්තේ ගිහිල්ලවත් නැහැ. පත්මක්ක දැන් ඉතින් කැමැත්තෙන් ඇත්තේ. කැලුම් වර්ණව කැන්දන් එයි කියලා. ඔව්. ලෑන කාලයක් දැන් හොඳට වැටිලානේ ඉන්නේ. බලතවනත් කාලයක් වැහිලා තිබ්බනේ. ආයෙමත් අපිට හේතු වෙන්න හිතනවා ඇති. කැලුම් හදන්නේ අපේ වර්ණිය මෙරි කරලා අපේ දේපල වස්තුව කොල්ල කන්න විතරයි. මුලින් උනේත් ඒකයි දැන් වෙන්නෙත් ඒකයි. කැලුම් කියන්නේ කපටි කෛරාටිකයක. වරුණි ඔය ටික තේරුම් ගත්තා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ කුමාර. යයි එහෙම කරන්නේ. ඒත් අපි උත්සාහය නතර කරන්න අරකයි. මෙයා මෙහෙම හිතුවක්කාරකමට කන්නේ බොන්නේ නැතුව ඉන්න එකට අපි මොකද කරන්නේ කුමාර? හරි හරි. වා කැම එකක් බෙදලා දෙන්නකෝ. මං එයාට කවන්නම් ගිහලා. මං ගිහලා කවන්න හැදුවා. පැත්තවත් බැලුවේ නැහැ. දරුවෙක් දෙමාපියන්ගේ කැමැත්තට පයින් ගහලා හිතුවක්කාර වෙනකොට දෙමාපියන්ට දැනෙන දුක වේදනාව මට දැන් තේරෙනවා කුමාර. හරි හරි. ඔයා මාත් එක්ක ආවෙත් දෙමාපියන් අකමැති වෙද්දිනේ. මට දැන් ඒක මතක් වෙනවා. කාලයක් යනකම් අපිත් එක්ක යාලා කතා කරේ නැහනේ. ඔයා දෙමෝපියන්ට අකීකරු ආවට වාට හම්බුණු මිනිස්සයා තමන්ගේ ගෑණිට දරුවන්ට ආදරය කරන එක. ඒකට කැළුම් මෙහෙමද? තමන්ගේ ගෑණිට දරුවෙක් හම්බෙන්න දිද්දි ඒ ගෑණිට ගහලා ගෙදරින් එලෝලා. ආ ඒ දරුවා මරාගත්ත කෙක් නේද? කාලකන්ණියා මගේ දරුවාත් කාලකන්ණි කරන්න හදනවා. මාමගෙන් දෙයක් අහන්නද? මොකද්ද? ලොකු මාමා වර්ණිය මට බන්දලා දෙන්න කැමති වුණොත්. අම්මලා මොකද කියන්නේ? මේ අපින් ඔය ගැන අහන්න එපා. වයික් මට කාලේ යන්න. තාත්තාවත් දන්නවනේ මෙතන වෙනදී. අම්මලාගෙන් අහන්න තු මං වෙන කාගෙන් අහන්නද අම්මේ? අපින් අහලව මොනවද කරලා තියෙන්නේ? දැන් අම්මලා කීප දේවල් මං කවද්ද නොකර හිටියේ. උංගල කීප දේ මං සුදුව කසාද බැන්දේ. කැලුම් පුතේ මගෙන් බැනුම් අහගන්න එපා. ඇත්තටම ඔයා මේ කතා කරන්නේ අපි පිස්සු කියලා හිතලානේ. මේ මිගියොත් මටත් පිස්සු ඇදෙනවා අම්මේ. කවුරු හින්දද? අපි හින්දද? තමන් ගිහින් තමන්ගේ ජීවිතේ නැති කරගත්ත. මම හිතපො කිසිම දෙයක් සිද්ධු වුණේ නෑ අම්මේ. ඔයා හිතන විදිහ වැරදි. ඇයි තමන් ගැන විතරක් හිතන්නේ? අනිත් අයගේ ජීවිත නෙවෙයිද? උත්පල ඔයා හින්ද කොච්චර දුක්ඛින්දද? මම මොනවා කරන්නද? ඔහොම කතා කරන්න දෙපා ලොකු පුතේ. සුදුදුවගේ ජීවිතේම විනාශ කළ දැම්ම වා නේද? කෙල්ලෙක්ගේ ජීවිතයක් එක සෙල්ලම් කරන එක හොඳද? මගේ අතින් වැරදි වුණා තමයි අම්මේ. ඔයා ඔහොම කිව්වා කියලා අර විනාශ වෙච්ච ජීවිතේ වෙනසක් වෙනවද? කවුද අසරණ කෙල්ලට ඉන්නේ? ඔයා එකක් මතක තියාගන්න ලොකු පුතේ. S2 පේන්නේ නැති මිනිහෙක් මැණික් ගලකට පයින් ගහගෙන යනවා වගේ වැඩක් ඔයා කළේ. මැණික් ගලකට පයින් ගහලා කළු ගලක ඔළුව ගහගෙන යන මෝඩෙක් ඔයා. එච්චරයි මට කියන්න තියෙන්නේ. උත්පලමණ කවදාකවත් සමාදේන එකක් නැහැ. ඒ ඉන්නම වරුණිය බෙන්දර කමන්නේ නැහැ නේ අම්මේ. කියන දේ නාහන ගුරු ඉහලින් ගියත් එකයි පහලින් ගියත් එකයි. ඔයා ඕන දෙයක් කරගන්න. හැබැයි එකක් මතක තියාගන්න අපි කවුරුත් ඔයාට නැහැ. දැන් මොමඩ කියන්නේ ආව උත්පලා එක සෙටල් වෙන්න කියලා. ඔයාට එහෙම දෙයක් ඕනි වුණත් උත්පලා කවදාවත් ඔයාට සමාව දෙන්නෙත් නැහැ. ඉතින් අම්මේ ඒකම තමයි මමත් කියන්නේ. ඔයාට ඕනි උත්පලාගේ අකමැත්ත හේතුවක් කරගෙන වර්මිත් එක්ක රවුම් ගහන්න. මට වරුණෙම ඕනෙමයි කියලා මගේ හිතේ හැඟීමක් නැහැ අම්මේ. එච්චරයි. එහෙනම් ඉතින් මොන හේකටද උත්පලත් එක්ක හොඳින් ඉන්නේ නැතුව වර්ණව කරේල්ලගෙන රටවටේ රවුම් ගැහුව?
මං හැමදේම අමතක කරනවා. මං අලුත් වෙනවා අම්මේ කියලා කිව්වට පුංචි අම්මේ උත්පල කාමරෙට වැදිච්ච ගමන්මයිනේ. ඔය කියන තරම් මේ ලෝක කිසිම දෙයක් කරන එක ලේසි නෑ සුදුහාමිනේ. ඒක හැබැයි ඒක හැබැයි. කවුද ආව වගේ? මම බලලා එන්න. මයන්තස. පුතේ. කොහොමද ආන්ටි? මේ මං ආවේ උත්පලා පොඩ්ඩක් හම්බෙන්නේ කියලා. මොකද පුතේ? ආ ඉන්න මං කතා කරන්න. සුදු පුතේ. මයන්තස ඇවිල්ලා. ස. කොහොමද? මේ උත්පලා මං ආවේ වත් එක්ක පොඩි දෙකක් කාරණාවක් කතා කරන්නයි කියලා. මේ ඔයා කැමති නැද්ද ගෙදරට ඉන්න දු ජොබ් එකක් කරන්න? අනේ ස. මන්සයට කියන්නමයි හිටියේ පුළුවන් නම් මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා. ෂා මං ඇවිල්ලා දෙන හොඳ වෙලාවක. මං ඒත් යෝජනාව කරන්න බයෙන් හිටිය අගමැති වෙයි කියලා. මේ කොහෙද පුතේ ජොබ් එක? මෙතන කොහෙවත් නෙමෙයි ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි අපේ කම්පැනි. ඒත් බලා ඔයා අපෝ අපේ ෆුඩ් කම්පැනිට එන්න. අනේ ඒක කරන්න බෑස. සෙට පුළුවන් නම් මට වෙන තැනක ජොබ් එකක් හොයලා දෙන්න. ඇයිත් බලලා එහෙම කරන්න? ඇයි වඩ අපේ ඔෆිස් එක වැඩ කරන්න බැරි? පළවෙනිම හේතුව චාමරේ මිස් මට කැමති නෑස. ඒ වගේම මන් නිසා සර්ට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවටත් මං කැමති නෑ. එහෙම කියන්නේ බවුත් බලා. ඇත්තටම කියනනම් අපේ කම්පැනි බිමට වැටිලි වරයි. චාමරි හැමදේම නැති කරා. ආයි මුලක ඉඳන් පටන් ගන්නලා තියෙන්නේ. අනේ මට බෑස. මටත් හිතෙනවා පුතේ සුදුදෝ ආපෝ එතනට අනේක හොඳ මදි කියලා. අයියා ඩි එහෙම කියන්නේ. අපේ ඇති මොකද වෙච්ච වැරද්ද කියන්නකෝ. අනේ එහෙම දෙයක් නන් නෙමෙයි. සර්ුයි මැඩමුයි අපිට අපේ මය වගේ. අපිට හැම වෙලාවකදීම හොය දෙන්නම ගොඩක් පිහිට වෙලා තියෙනවා. ඒත් සර් චාමරි මිස් මට කැමති නෑ. මං ඒක හොඳටම දන්නවා. පුතේ එන්න ඇවිල්ලා වාඩි වෙන්න. එන්න. මොකද්ද ආන්ටි මේකේ තේරුම? මමත් මිනිස්සෙක්නේ. ඔයා විතරක් නෙමෙයි. අපිත් මිනිස්සුයෝ. ඔයාට නොපෙනෙනවාට. හරි. දැන් බණින් නැතුව මං කියන දේ පොඩ්ඩක් අහන්න. කියන්නකෝ. මයන්ත අදත් උත්පලගේ ගෙදර ගියා. ආන්ටිව පොඩ්ඩක් හිතන්න. මමත් ගෑණියෙක්, ආන්ටිත් ගෑණියෙක්. මේ වගේ දෙයක් ආන්ටිට උනාන කොහොම දුක හිතෙයිද? ඔයා මොනවද මේ කියවන්නේ? මයන්ත එහෙ යන්නේ වෙන දෙයකට නෙමෙයි. ඔයා කරපු මෝඩ වැඩ හින්දා. කඩාගෙන වැටුණු කම්පැනි එක බේර ගන්න උත්පලාගේ උපදෙස් ගන්න. ඉතින් ඒකට උත්පලාව මොනේද? වෙන හොඳ කෙනෙක්ව බලලා ගන්න පුළුවන් නේ. උත්පලා නෙමෙයි. උත්පලාගේ එක්ස්පීරියන්ස් එකයි වැදගත්. අනිත් එක එයා දන්නවා ෆුඩ් කම්පැනි එකේ මොනවද කරන්න ඕනේ මොනවද වෙන්න ඕනේ කියලා. ඔයා අනිත් අය වගේ නෙමෙයි. එයා හොඳට හිතලා බලලා තමයි දෙයක් කරන්නේ. උත්පලා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලනවා නම් අර කැලුමගේ කෙනෙක්ව කසාද බැඳගෙන ජීවිතේ විනාශ කරගනීද? කොච්චර හිතලා බලලා වැඩ කරත් තමන් පෙර කරපු කර්ම වළක්වන්න බෑ. දැන් මගේ මයන්ත පුතා කොච්චර උගත් බුද්ධිමත් ළමයිද? ඔයාව කසාද බැඳලා විනාශ වෙලා ඉන්නේ. අපිව නිවටෝ ගන්නට දාලා සලකනකොට ඔයාට හිතන්න තිබුණා නේද ඔයා මේ කරන දේවල් හරිද කියලා? දැන් මේ දේවල් ඉවරයි නේද? මොකටද ආයෙ ආයෙ ඒකම කියන්නේ? අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා මව මරාගෙන කන්නද හදන්නේ? මේ චාමරි
gedara gaanta katha karanna purudu wenna. Oy dennage prashna oy senna visada ganna. Maathaka katha karanne payawa. Ettama kiyana nan puta oyawa kasada bende mage balakirillata. Man e daruwata karapu waraddata mata merana kamma anda anda inna ve. Ane aunty oyak dennan andanne pa. Mayan tawuth ehema mawa damme elawala dai. Man yanawa. Ane andanne pa. Andanna lang epa. Itu mau kita koran nih? Nggak gitu. Mandai nona itu kolek aja lah kian nang. Tamu nggak andung kada mau dikelas sih kalau tiyan ngekian. Eka gatta tak galak gamai emang iya. Mei petta balat ini deh. Eka hari kelian nih. Mei bagai sunu arah dekat gamai aman. Mana iya nih? Maya nang kediri mau polisi. Ewa kai tiba sih kang ulang gini gitu, tadi dan uang pamono nongki lah ready ke iya beri takiwa, mangga apa nih? Mangga me ya nona iya nih, amma pa wan dia kara, awo. Kaman nih? Wan dia kiye unat mangge ur. Ame bina dia kara tamun te metani inde be. Tamun te metani honda ai, pol pita kara gini, harak ke kapal metani tiaga. Ting harak mo gitara kinde la bain lo ke mahatia, manusia kut metani inde be. Ari ari ari, mal po cihan don ne, mayan. Ah, bos. Bos, kau di sini. Mengelilingi dengan gudeg pelan. Aneh, sabar ini mahatyo. Mantika parak kuna. Kini kan depan bos. Apa jing kocer rastia dunat kamen nih ani? Hari. Katakan no. Mee, meka leisi pasu badak nemi. Hari itu, tamung kolam bete enak kota, ikat digalnya mainnya tuh magim maga natal bela, pada heming eno. Heming out matu ini bus. Mee, mam mehem kian nih he tuh aku tuh, wah adala tikat dagan tikat race kolam bete enak hilap, polisi le matu nonteh ma. Ah. Mee di sana kerbau dia lima, prasnya aku nih bus. Mee, chance sih, mau kian deh kanon.
මම මේ බලන්නේ ඊයේ පෙරේද වැඩ නෙමෙයි ඉතිහාසෙ ඉඳන්. තොපි දැන් යනවා. හොඳයි බොස්. මං එන යන්න. යමින් ගමම් මම පන්පුරක් කේම දාලා බාරයක් පිළ යන්න නේ. නේ යනවා. අයියනේ. වරුණ දුවට හොඳටම අමාරු වුණා. සේලයිලු දෙන්න වුණා. කලොම් දැන් තමුන් වරුණට කෝල් කරලා මං කියන දේ කියන්න ඕනේ. මම මොනවද වරුණට කියන්න ඕනේ? කියවෙන්න ඕනේ මෙච්චරයි. තමුන් වරුණට ආදරය කරේ ඇත්තටම නෙමෙයි. ලැබෙන දේපළ වස්තු වලට කියන එක විතරයි. මට බෑ. මාව මාරාවේස කරගන්න හදන්න එපා කලොම්. තාත්තා කෙනෙක් දරුවෙක් ඉපදුන දා ඉඳන් හදලා වඩලා රැක බලාගෙන අඩුපාඩුවක් නොකර තමුන් ළඟ කරුණාවෙන් තියාගන්නේ අන්තිමට තමුන් වගේ දෙලොවක් නැති එකට දෙන්න නෙමෙයි මිනියෝ. මේ දෙලොවට නැති එකට වරුණේ ආදරය කරනවා නම් මම මොනවද කරන්න ඕන ලොකු මාමේ? ඈ? අපි අකෞස්ස ගන්න එපා. මට මැරුණා පෙන්නේ. ඕනම දෙයක සීමාවක් තියෙනවා. කරුණාකරලා මගේ දරුවා මට දීලා යලදරක තොලොච්චිලා පළදා. මැරෙන්න වැටලා ඉන්නේ කියලා. මැරෙන්න වැටලා ඉන්නේ. තප්පලයක් හරි දරුවට ආදරේ කළා නම් මම කියන්නේ කෝල් කරලා කියපන්. ඔබට ලක්ෂ 50ක් දෙන්න. ලක්ෂ 50ක් දෙන්න. මොකද කියන්නේ? හා? පරණි නැගිටින්න දු මේ කිරියක බොන්න කො නැගිටින්න මට එපා අම්මේ ඇයි වරුණෝ අපිට මෙහෙම කරන්නේ ඔයාට පොඩි හරි අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද මේ මං ගැන නෙමෙයි ඔයාව ඇස් දෙකේ තියාගෙන හදපොර තාත්ති ගැන ඇයි ඔයාලා මට මං කැමති දේ කරන්න දෙන්නේ නැත්තේ කොහොමද මෝඩියේ කැලුම් වගේ කෙනෙකුට ඔයාව දෙන්න අපි හිත හදාගන්නේ හා කැලුම් අපිට මොනතරම් බොරුවක් කළාද? අනික දැන් කැලුම් කසාද බැඳව මිනිහේ. හා මොන අම්මා තාත්තද කැමති ඒ වගේ මිනිහෙකුට දරුවෙක් දෙන්න? අම්මේ අද කාලේ ඒවා ඉතර ලොකු දේවල් නෙමෙයි. අනික කැලුම්මයි මම කසාද වදින උත්පලාව ඩිවෝස් කරන්නනේ. කැලුම් මිනිසෙක් නෙමෙයි වරුනේ අමනුසෙක්. උත්පලා වගේ ඔයා දුප්පත් උනා නම් කැලුම් ආදිය ඇස් දෙක අරලා බලන්නේ. අම්මේ කැලුම් අයට ඕනේ මාව නැතුව මේ දේපල සල්ලි නෙමෙයි කවුද කැලුම් යා නේද ආන්සර් කරන්න එපා වරුණි කැලුම් අයියේ මෙයාලා මට ගෙදරින් එළියට එන්න දෙන්න මං අනේ අමාරුවෙන් ඉන්නේ මට සමා වෙන්න. මම මෙච්චර කාලයක් වාට කලේ ලොකු බොරුවක්. කැලුම් අයියේ මං උදේ වාගේ තාත්තගෙන් ලක්ෂ 50ක් ගත්තා. මට ඒක ඇති පොඩි බිස්නස් එකක් පටන් අරගෙන ජීවත් වෙන්න. අනේ මීළු කරන්න එපා කැලුම් අයියේ. මං දවස් ගානක් නොකන බින්දලා හාමුදී ඉන්නේ. නෑ වරුණි. මං කියන්නේ නැත්ත. ඔයා දැන් සතුටු වෙන්න. ඔයා බැරි වෙලාවක්වත් මගෙත් එක්ක ආව නම් වෙන්නේ උත්පලට වෙච්ච දේම. බොරු කියන්නේ පා කැලුම් මයි. ඔතන තාත්ති ඉන්නව නේද? ඔයා ওই කියන්නේ බොරු නේද? නෑ. මං තාත්තගෙන් ඉල්ලුවේ ලක්ෂ 30යි. තාත්තා මට ලක්ෂ 50ක්ම දුන්නා. ඊට පස්සේ මට කතා කරන්න එපා. ඇයි වරුණි? ඇයි දුව? මොකද උනේ? වරුණි. පත්ම. මෙයාගා කරොත් කරන්නේ අපට පාඩුවක් සිද්ධ වෙන වැඩක්මයි. මට දෙන්න හිතුණා ඔළුව හිල් වෙන්න දෙක. හත්තලායි මන් දන්නේ නැහැ. ලොකු නෝන.
හැමදාම නරකම නියවෙන්න හොඳ කරන්න කියලා. අද වුණත් ඒකමයි. මේ දැන් වල් කටපියන් ඉන්නවා. නැත්තම් එළි වෙනකන් ඉන්න වෙන්නේ එළියේ. අම්මෝ එහෙමනම් කරන්නේවා. වන්දින්න. එළියේ නෙමෙයි. මෙයාව එළි වෙනකන් කනත් එක ගෙහින් ඉන්න ගැට ගහලා තියන්න. ආලකුණ වල මෙලොටත් එහෙම කියන්නේ බා. අනක කුමාත්‍යා කනත් එක ඉන්න කාලේ ගණන් ගෙනින් දැම්මත් කවන්නේ. එතකොට ඉතින් තනිනෝ තනියර දඬ කෙනෙක් ඉන්නවද? මෑ ඈ වැය උනද? ඈ එහෙම තමයි බාත්. ගිනි බෝල බුම්තල් ගැවුවාගේ මම පරාණ වැය කියලා දැනගෙන ඔයගේ නොසන්දාල් කතා කියන්නේ මොකටද? මේ අපේ කන් ඇහෙනවා. ගෙදෙට්ට ඇහෙන විතර කතා කරලා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ඉතින් මොලියක් තියෙන්න එපා. අනේ මන්ද? මේක අපි උළුවේ තියෙන පිටුරුද කියලා. මේ මේ වගේ කොමු කතා අහහා මම තවත් මේ ගෙදර ඉන්නවනේ. ලාඩ් ඉතින් යන්න කිව්වත් යන්නේ නැහැ. හරි හරි හරි. මං දැන් හැමදාම යනවා 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 කියලා යන්නේ නැති එක වැරද්දනේ තියෙන්නේ. මම යන්නද? යන්නද? කාමරේට. මාර නිදිමත යප්පා. නෑ නෑ සුද්දක නිකන්. පිස්සු දෙකවත් මම මේ වගේ පිස්සු දෙකක්ද ලයිනල් අදත් ලොකු පුතා ආවා හතුරෙක් කරි බඩ කින්න යාම කන්න නොදියවන්න බෑනේ ලයිනල් පద్මා ඔයා කොච්චර කිව්වා තේරුම් ගන්න නෑනේ දෙයියන්ගේ නාමයට ඔය මිනිහව මේගේ අසට වද්ද ගන්න එපා තේරුම් ගන්න එන්නේ පයි කිව්වට අහන්න නැත්තම් මම මොනා කරන්නද ඊළඟ පාර මං ඉන්න වෙලාවක ආවොත් පොල්ලක් අරගෙන අඳු දෙක කඩනවා. මම කතා කරන්න එපා ලයිනල්. ඇයි? පුතණිය ගැන දුකයිද? දුකක් නැත්තිමත් නෑ. දස මාසයක් කුසේ තියන් මේ ලෝකෙට බිහි කරපු මගේ පළවෙනි දරුවා. එයාගේ පළවෙනි දරුවට මොකද වෙන්නේ? සුදුදුව තමුන්ගේ කුසේ තියාගෙන හදපු දරුවට මේ ලෝකෙ එළිය බලන්න දුන්නේ කවුද? තමුන්ගේ පුතණිය. ඒකනේ මගේ හිතේ ඇති වෙච්ච තරහ කලකිරීම වේදනාව තාම අඩු වෙලා නැහැ. පద్මා මට මෙච්චරයි කියන්න තියෙන්නේ. මිනිහට මේ ගෙදරට එන්න ඉඩක් නැහැ. එච්චර. සුදා කාමරේ ඉන්නේ අද නම් වදෙන් pore බත් කටවල් දෙක තුනක් කවා ගත්තා කුමාර අපි ඔච්චර කියලා වතුර ගුරක්වත් දිවෙන්නේ නැහැ කැලුම් කතා කරා විතරයි බත් කෑව මේ මගේ දරුවද කැලුම් කතා කරලා කිව්වේ නැනේ බත් කන්න කියලා කැලුම් කිව්වේ එයා හැමදේම කරේ සල්ලි වලට කියලානේ ඒ වුණාට සුදා අපිට තියෙන ආදරයට වඩා කැලුම් මෙයාට බොරුවක් කරා කියලා දැනගත්තම ඇතිවෙච්ච තරහ වැඩි. ඒ තරහට අපි බත් කෑවේ. අපි නම් කියලා කොච්චර පෙරැත්ත කළාද බත් කන්න කියලා. මගේ වචෙන්ටවත් සැලකුවේ නෑ. මට කැලුම් ළඟ වැඳ වැටෙන්න උනා මගේ දරුවට බත් කවන්න. මතකද වන්නි පුංචි කාලේ බත් කන්න බෑ කියලා අඬලා බත් කන්න නම් හඳ මාමව ගෙනල්ල ඉල්ලුවා. මොන තරම් බොරු කියලා රවට්ටගෙනද අපි බත් කවන්නේ. එදා එයා කෑවේ නැත්තේ කරන්න බැරි දෙයක් ඉල්ලලා. අද එයා නොකන ඔබ ඉන්නේ කරන්න බැරි දෙයක් ඉල්ලලා. කැලුම් ලෑස්ති නෑ සල්ලි ගන්න. මොනවා? එහෙනම් එයා වර්ණිට කතා කරලා කිව්වේ කැලු මෙහෙම කළේ එයා වර්ණ දොට ආදරේ කියලා අපිට පෙන්නන්න මොනවා ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ කැලුම් කියන්නේ මා කපටි කෛරාටිකෙක් ඌ දන්නවා මගේ තියෙන ලොකුම දුර්වලකම දලුසෙනහස කියලා දැන්ටමත් එහෙනම් කතා කරලා වර්ණිට ඇත්ත කියලා ඇති ඔව් වෙන්න පුළුවන් කියලා ඇති සමහර විට හැබැයි එයා දන්නේ නැහැ යා මේ සෙල්ලම් කරන්නේ යාගේ මාරයත් එක්ක කියලා. මගේ
ඉවසීමේ සීමාව උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. කියන දේ තේරුම් ගන්න කුමාර. මේ ප්‍රශ්නේ තවත් දිග්ගස්සන්න නැතුව විසඳ ගන්න බලමු අපි. හරි. අපිට ඕන විදිහට විසඳෙන්නේ නැත්තම් මං හිතුවා කැලුම් මෙච්චර ගාණක් අරගෙන හරි පැත්තකට වෙයි කියලා. සුදුසුදා පිදුරු තලාගල ගිලින්න ඉන්න කාට අග්ගල ගිරියක් මොකටද? දැන් අපි මොකද කරන්නේ කුමාර? මට නිකන් දැනෙන්නේ මගේ පපුවට කොට්ටයක් තියලා පයින් පාරක් ගැහුවාගේ හැඟීමක්. ඈ කන් දෙකේ මීපැණිවක් කරනවා වගේ සියුම් වොයිස් එකක් තියෙන්නේ. ඈ ඇත්තම කියනවා නම් ඈ ගස්ලම් ගිරියක් වගේ ලස්සනද නේද? මට කෝල් කරපු ගර්ල් නම් මෙගායර ජෑම් එක ඇසෙම්බල් වෙලා ඉන්නේ. මට මගේ හાર્ඩ් ඩිස්ක් එකේම දුක ප්ලේ වෙනවා. කවුද දැන් ඔය ගෑන් ළමයා බැරගෙන ගිහිල්ලා තියෙන්නේ? අවුරු පැහැරගෙන ගියාද කියලා මම කොහොමද අප්ඩේට් අන්සස්ස් පුළුව? හරි හරි. දැන් ආයි කෝල් එකක් ගනිනේ. අපි එතකොට ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා බැරගෙනමු. යෝජනා කරලා කසාද බඳින්නේ. යාල් වෙලා තමයි බඳින්නේ. ඔව්. අපි හිනා හිට කතා කරමු අයියේ. මං ඔයාලට කෝල් කරන්නම්. මේ මට අම්මා කතා කරනවා. හරි 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 හරි. පස්සේ කතා කරමු. අවුලක් නැහැ. බයි. චෙරියෝ. හරි අයියේ. අම්මා කොටේ. ගුළු 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 ගුළු. එකම දවසේ කෙල්ල දුන්නේ කෝල් කරලා මට සතුට දීලා ඔයාට දුක දීලා මොන මගුලක්ද මේ වෙන්නේ කියලා මම මේ කල්පනා කරන්නේ. හරි. මං කියන වැඩි. ඒ ගාල් ළමයා කතා කරපු නම්බර් එකට ගන්න කෝල් එකක්. එතකොට ෆෝන් එක ආන්සර් කළොත් එහෙම අපිට දැනගන්න පුළුවන් කොහෙද ඉන්නේ කියලා. හරිද? ගන්නකෝ. කමන්නේ නැනේ. කමන්නේ ගන්නකෝ මොකද වෙන්නේ බලන්න. ගමු. ගමු. ක්‍රෙඩිට් ඉවර වෙලා තිබුණේ ඒකයි ගත නැත්තේ මම බලාගෙන හිටියා ඔයා ගනී කියලා මේ මම ඔයාට මේ හෙල්ප් එකක් ක්‍රියේට් කරන්න ඔන්ලයින් හිටියේ මේ දැන්ුණත් ඔය අන්සක්සස්ෆුල් වෛරස් කාර්යයෙන් ඔයා රිමූව් කරගන්න මම ඔතෙන්ට සෙන්ඩ් වෙනවා ඔයා ඉන්න තැන හරියට මට ෂෙයා කරනවා නම්
ඔයා කියන්නේ මාව දැන්ුණත් බේරගන්න ඉන්න ලැස්ති කියලාද? මේ 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 ඒ ඒක තමයි මං ෂෙයා කරේ. පිස්සුද ඔයා දැන් ආවොත් ඔයාත් මේ ගොල්ලන්ගේ අතින් මැරුම් කනවායි. මම මෙතනින් පැනලා යන්න හොඳ වෙලාවක් ආපු ගමන් අයියට කතා කරන්න. හරි 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 මං ඔයා ලයික් විදිහටම ක්‍රියේට් කරන්න. හැබැයි ඉතින් මම නම් ස්කෑන් කරන්නේ මේ ගැන පොලිසිය අප්ඩේට් කරොත් හොඳයි කියලා. එපායිපා එහෙම කරන්න එපා. ඔයා මං කියන විදිහට කරන්නකෝ හොඳ ළමයා වගේ. මේ එකෙක් මේ පැත්තට එනවා වගේ. මම ඔයාට පස්සේ කතා කරන්නම්. හෙලෝ මොකද කියන්නේ? ටයිම් එක ආම රික්වෙස්ට් එක දාන්නම් කිව්වා. මට මෙගා දුක ප්ලේන නලියෝ. මයන්ත පුතා කතා කරන එක හරි නන්ද. එක පැත්තකින් ඒ දරුවා තමන්ගේ ආයතනය ගැන හිතලා අනිත් පැත්තෙන් සුදුදුව ගැන හිතලා ඔය යෝජනාව කරන්න ඇති. හැබැයි මම විරුද්ධයි කියලා නෝ ජය බාපා කියන්න හදන්නේ. මගෙත් නම් ඒ තරම් කැමැත්තක් නැහැ. ඉතින් ඒකටම තමයි විරුද්ධයි කියන්නේ. මාත් කැමති නෑ ජය. වරුණිගේ පහත් වචන අහලා නිදහස් වුණා විතරයි. ආයි කොහොමද චාමරිගාවට යවන්නේ? දෙන්නම ඉතින් එක වල්ලේ පොල්නේ. සමන් මලේ මයන්ත පුතේ පව්. චාමරි නම් කවදාවත් වෙනස් වුණ කෙනෙක් නෙමෙයි. කවුරුත්ම වෙනස් වෙයි කියලා කවදාවත්ම හිතන්න එපා. කැළු මුර්කෙක් වගේ ඉඳලා මුව පොව්වෙක් වගේ වෙනස් වෙයි කියලා හැමෝම හිතාගෙන හිටියනේ. වෙනස් උණයි කියලාත් හිතාගෙන හිටියනේ. අන්තිමට මොකද උනේ? එයාත් හොඳ අතට හැරෙයි කියලා මම කීපාරක් නම් රැවටුණාද? අන්තිමට යාමට කලෙක් බොරු. ඔයාට නම් හොඳ වැඩේ කියලා කියන්න හිතනා වෙලාවකට. කැළුම් අයිය ලොකු අයිය කිකි අඬාඬා පස්සෙන් ගිහලා පැන්නනේ ගිනිවලට. ඔව් මට හොඳ වැඩේ කියලා කිව්වට පවු නෑ. හැමෝම ලොකු අයව අවිශ්වාස කරද්දි මං අන්ධෙක් වගේ ආව අදහගෙන හිටියා. ආදරේ අන්ධයි කියන්නේ ඕකටනේ. හැම ගෑනු ළමයෙක්ටම මට වෙච්ච දේ හොඳ පාඩම. ඕනම කෙනෙක් ක්ෂණිකවම වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සෙක්ව ලේසියෙන් විශ්වාස කරන්න බෑ. කැලුම් කවුද කියලා තේරුම් ගන්න අපිට කොච්චර කාලයක් ගියාද? කැලුම් තනි කරම වෙනස් වුණේ සල්ලි වලට. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. එහෙනම් අපි කෙනෙක්ව තෝරගන්න ඕනේ ඒ කෙනා ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන. ඒක මොකෙද්ද කියලා හොඳට තේරුම් අරන්. එහෙම නේද? හිනාව නවත්තලා කියන්නකෝ ප්‍රශ්නේ උත්තරේ. මොකද්ද ප්‍රශ්නේ? අහන්න බලන්න. අපි මුළු ජීවිත කාලෙටම එකට ඉන්න තෝරගන්න කෙනා ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන තෝරගන්නවා. නැතුයි ඉතින් කියන්නේ? ඉතින් ওই ටික මේ දෝණිය ඇන්දර කලින්ම කියලා දෙන්න තිබ්බනේ. මිනිස්සෙක් එහෙම කාල බලන්න බෑනේ. කැලුම් කියන්නේත් මම බොහෝම ආදරෙන් කවලා පොවලා නාවලා බලාගත්ත කෙනෙක්නේ. ඒක තමයි එකට එම වෙන්නේ නැත්තේ. මොකද්ද? නෑ පුංචියම කිව්ව දේ හරි කියලා මං කිව්වේ. ලයනලත් කැලුම්ම ගෙදරින් පන්නගෙන නම් මිනිහා මේනකොට ඉන්නේ යන්නේ නම් නැතුව. ඒකනේ ඉතින් අපේ වර්ණේ වවුසගෙන මේ ගෙදරට රින් ගන්න හදන්නේ. අරදී බබා කාලා දුදිට. හෝ නහයෙන් අඳාන කෑවි. කැලුම් එහෙම කරයි කියලා විශ්වාස කරන්න බැරිලු. මං හිතුවා හරිනේ. හරියටම හරිනේ. මොකද්ද? ඇයි? කැලුම් අයමට දැන් කතා කළා. කතා කළා වෙච්ච හැම දෙයක්ම කිව්වා. තව පොඩ්ඩෙන් මං කැලුම් අයත් එක තරහ වෙනවා. බබා කැලුම් කියන්නේ කපටියෙක්. ඇයි වා තේරුම් ගන්න නැත්තේ? මං නොකා ඉන්නවා කියපු නිසායි එයා ඒ විදිහට මට කතා කරලා තියෙන්නේ. ඒකෙම තේරෙනවා නේද කැලුම් අය මට කොච්චර ආදරෙයිද කියලා. ආදරේ නෙමේ මොඩියේ කපටිකම. ආදරේ නම් කතා කරලා ඔහොම කියයිද? ආ? රහසක් හැටියට රැක ගන්නවා මිසක්. ඇයි? ඇයි එහෙම කරන්නේ? ඇත්ත හංගන්න ඕනේ නැහැ. මගේ හිතේ තිබිච්ච වැරදි අවබෝධය කැලුම අය නැති කරා. එච්චරයි. වරුණී
mama kelum langga wagi jiwite wenun danim wetla hinga kewa bal duna deke kolet ratuna mangi hema deyakma kale wada thina adare hinda me loke oyata wadiyen ma adare karana kena mama kiyala oya dannoy kiyala mang hithagen hiti et eke ema neme තාතිර ඇයි බැරි කැලුම අයට සමාව දෙන්න මිනිස්සු අතින් වැරදි වෙන්නේ නැහැ කිසිම සමාවක් නැහැ මගෙන් කැලුම්ට කිසිම සමාවක් නැහැ මේ ලෝකෙ කිසිම කෙනෙක් නොකරපු දෙයක් කැලුම්මට කරලා තියෙන්නේ මගේ ඇස් දෙක උගුල ගත්තා මගේ අතපය කපලා දැම්මා මගේ හදවත උදුලා ගත්තා නැහැ මගෙන් කිසිම සමාවක් නැහැ සමාව දීලා ගෙට ගන්න වටින මිනිහා නිකන් විකාර කතා කරන්නේ නැතුව ඉන්න වරුණි. ඔයාලට මාව විකාරයක් නම් මට කරන්න දෙයක් නැහැ. මගේ තීරණේ වෙනසක් නැහැ. මොකද්ද වෙනසක් නැහැ කියන්නේ? මම මැරි කරන්නේ කැලුම් අයියෝ විතරයි. අම්මේ තාත්තී මට මොන දේ කිව්වත් මම වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ප්ලීස් මට බල කරන්න එපා. මොකද්ද පොම්? මොකෝ අලුත්ම තත්ත්වේ කියන්න තරන්න විශේෂයක් නැහැ සර් තත්ත්වේ සතුටුදායක නෑ මං ඊ උත්පලාගේ ගෙදරත් ගියා එයාට ආපෝ ඔෆිස් එන්නේ කියන්නේ ආනේ සර් උත්පලායි එනවා කිව්වද උත්පලා මිස් එනවා නම් අපිට මේ බල්ටිය ගහන්න අමාරු නෑ සර් උත්පලා අකමැති නම් අපිට බලෙන් එකක් ඉන්න බෑ නේ රූපසිරි අනේ ඇයි සර් උත්පලා මිස් බෑ කියන්නේ ජොබ්බයක් කරන්න ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි අනේ ඇයි සර් ඒ? ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි මේ කතාව දැන් අහන් ඉන්නවා කියන්නේ. අන්නේ අහින්න. කො කවුරුත් නැහැනේ. ඇත්තටම සර් කවුරු ගැනද කිව්වේ? අපි කොහොම හරි උත්පලා ගේන්න උත්සාහ කරමුකෝ. ෂුවර් එකට චාමරි මිස් කොහෙට හරි වෙලා අහගෙන ඉන්නම අපේ සර් දකින්න ඇති. මයන්ත සර්ට දැන් කොන්ක්‍රීට් බිත්තිත් විනිවිද පේනවා. ඒ කියන්නේ උත්පලා වැඩට එන්න බැහැයි කියන්නේ චාමරි මිස් නිසා. උත්පලා මිස්ට තවත් මේ හිරිහැර විඳින්න බැරුව ඇති කල්පනි මිස්. අම්මේ ඒක නම් ඇත්ත රූපසිරියයි. ඕනම දෙයක සීමාවක් තියෙන්න ඕනේ. හැමදාම අපේ දරුවව වහක දාලා ඉන්න බෑනේ. මොකද බැරි? දැන් ඒක අපේ දරුවෙක් නේ. වැරදි කරන කෙනෙක්ව කොන් කෙරුවම එයා නැවත නැවත වැරදි වලටම නේද පෙළඹෙන්නේ? ඇයි පත්ම? ඔයා මේ ටිකට මැරිලා ඉපදුනද? කැලුම්ට කීවතාව සමාව දුන්නද? අට මගේ සහෝදරියොත් දෙන්නම නැති වුණා. අමන වැඩ කරන දැරේට සමාව දීලා ගිය අතට අරගෙන බත් කැව්වම ඒක ඊළඟ වතාවෙත් කිසිම බයක් හැකක් නැතුව ඕන දහජරා වැඩක් කරනවා ඒකයි ඡේ මට දැන්නේ වැඩේ තේරෙන්නේ ආය දෙකක් නැහැ විනේ යටි දැන්නම එහෙනේ කියලා ලොකු මහත්තයා ලොකු නෝනා බැල තවන්නත් කව ඒකයි එහෙනම් කැලු මහත්තයා ගෙදර ආපුවාම බත් කවලා සැලකිලි සත්කාර කරයි කියලා හා නැද්ද මේ තමුන්ගේ වැඩක් කරනවා උඹ දාන්නේ මෙතන ලාල් කියපු කතාවේ ඇත්තක් නැත්තේම නේ ඈ මම මේ බොහෝම හොඳින් කියන්නේ
හොඳට මතක තියාගන්න සර්පේ කොච්චර කිරිපොල හැදුවත් ඒක මිනිසෙක් වෙන්නේ නැහැ වගේම මේකට මොන විදිය පුද සත්කාර කළත් මේක මිනිසෙක් වෙන්නේ නැහැ. මම අම්මේ ලොකුණා මුල් දවස්වල කිව්වේ කොහොමද? උත්පලාදුවට කරපු අපරාධයට මම කදරුකෙමනුත් අයින් කරනවා. මේ පැත්ත බලා දෙන්න දෙන්න. මිනිසෙක් නොකරන තිරිසන් වැඩක් මේක කරුවේ. මොන තරම් જાති කිව්වද? නැද ලොකු මහත්තයා. මොනවා වුණත් අම්මා කෙනෙක් ඊට දරුවෙක් වෙනින් උණු වෙන්න මහ වෙලාවක් යන්නේ. එහෙම නැති අම්මලත් ඇති. දොනට මං එහෙම නැහැ. පත්මා මට කියන්න තියෙන මෙච්චරයි. හදවත උණු වෙනව නම් උණු වෙන්න ඕන. හොඳ දරුවෙක් වෙනුවෙන් මිසක් අපරාධකාරයෙක් වෙනුවෙන් නෙවෙයි. තේරුණා? ඈ ඈ ඈ ඈ. එහෙමම කියන්නේ බලුකු මහත්තයා. උණහපුළු අම්මට දුගේ පැටිය වටිනවලුනේ. උණහපුළු තාත්තට වටිනවා කියලා කොහෙවත් කියවිලා නැහැනේ. දෙනත් ගන්න ගන්න බෑ. ඔක 150යි. අන් දැක්කද 150ක් දෙන පෙරේද කොහොමද? නගුණාන. හරි පුතජනේ තමයි මෙයා. හරි හරි මං ඒ ටික කරලා දෙන්නම්. මේ ඔයාට ඒ ගමන යන්න ඕන නම් ඔයා ලලිත් මල්ලිත් එක්ක හරි රත්තරන් එක්ක හරි ටීවිල එක යන්න. ඕ ඉතින් ඔ බොස් පොඩ හිට මම වැදගත් වැඩක. මේ ඔයාර නෙමෙයි මේ මෙහෙම කරන්න. දැන් ඔය ඕපදුප හොයන ලුකුවා මට කියලා ඒ වැඩ ටික කරගන්න කොයා. කරලා දෙයි කරලා දෙයි. හරි 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 එනම තියන්නම් තියන්නම්. කොබම් බොස් මේ බොස්කෝ බොස්කෝ කී කියන්නේ මොකද? බොස් කියන්නේ ඉදිකට්ටක් ඇල්පිරි තුඩක් වගේද? දසම හයෝ දෙක් වගේ ඉන්න සර්ට. අනේ මේ මේ ඔළුව හොඳ නැද්ද බං? ඔබට මොකද වෙලා තියෙන්නේ? මට මොකද වෙලා තියෙන්නේ? මේ චන්දරේ මට සර් කියලා තියෙන්නේ මෙතන වැඩ කරනවා නම් බොහොම වැදගත් විදියට කොන්ද කෙලින් තියාගෙන කිසි කෙනෙකුට ඔළුව නමන්න නැතුව වැඩ කරන්න කියලා. තේරුණාද? ඇත්තද? ඔබට හොඳටම ෂුවර්ද? අර ඉස්සලා කියපු එක. මොකද්ද? නෑ ඔබට පිටකොන්දක් තියනවා කියලා කිව්වේ. අනේ චන්දරේ මේ 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 ඇයි? මොකද? නෑ බොස් මේ. ආ? මොකද? චන්දරේ බොස් මේ වැඩේ මොකද? බලංගොඩේ ඉඳන් පෑ තුනා මාරෙන් අදාළ තැනට ඇත්තල ජෝඩුවම ගෙනා බොස්. ප්‍රශ්නයක් උන්නේ නැහැ නේ? ප්‍රශ්නයක් උන්නේ නැහැ බොස්. ඉස්සර වගේ නෙමෙයි චන්දරේ නිකන් දැන් ගින්දර වගේ අල්ලන්න බෑ පිච්චෙනවා. හරි හරි යනවා. යනවා දෙන්න යනවා. කලු එඳග. කලු අපි මේ ප්‍රශ්නේ අද කතා කරලා ඉවරයක් කරගමු. මටත් ඔන්න මේ ප්‍රශ්නේ කතා කරලා විසඳුමක් ගන්න. මට මගේ දරුවා දෙන්න. මගේ තාත්තා කෙනෙක්ගේ ඉල්ලීමක් කියලා හිතන්න. මට මගේ වර්ණිව දෙන්න. මේක අවංක ආදරවන්තයෙක්ගේ අවංක ඉල්ලීමක්. තාත්තා කෙනෙක්ගේ හදවතේ හැඟීම් කොහොමද තමුන්ට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. තමුන් තාත්තා කියලා නමට කැලලක් ඇති කරපු නරුමෙක්. මට හොඳ තාත්තා කෙනෙක් වෙන්න බැරි වුණාට මට හොඳ ආදරවන්තයෙක් වෙන්න පුළුවන්. අපෝයෝ අපි පහුගිය කාලේ දැක්කානේ තමුන් කොච්චර හොඳ ආදරවන්තයෙක් වෙලා හිටියද කියලා. ලොකු මාමා මට කතා කළේ මෙහෙම වල්පල් කතා කරන්න නම් මං කැමති නෑ කාලේ නැස්ති කරන්න. මට වරුණි ඕන. ඒක තමයි මගේ අන්තිම තීරණය. මට වරුණිව ඕනි. එච්චරයි. ස්වරූප දෙකකින් ෆෝන් නම්බර්ස් දෙකකින් කතා කරගෙන ඉඳා නෝ ප්‍රොබ්ලම්. ඒ වුණාට මට නම් බයයි අනේ. මොකටද බය වෙන්නේ? ඔයාගේ නම්බර්ස් දෙක මාරුණා? ඔයා මං ගැන දන්නවනේ. මං එහෙම පොඩි පොඩි මිස්ටේක්ස් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වුණාට නිතුලි
එකම කාමරයේ ඉන්න කොල්ලෝ දෙන්නෙක්ගේ දත් කලවණ එක නම් ලේසි දෙයක් කියලා හිතන්න එපා. අහුනොත් එහෙම අපි දෙන්නටම ගුටි. මෙච්චර කල් ගුටි කෑවෙත් නෑනේ. ඒ වගේම ඉස්සරහට ගුටි කන්න වෙන්නෙත් නෑ. හරි. දැන් ඊළඟට මොනවද කරන්න යන්නේ කියන්නකෝ? දැන් අපේ අතේ වත හිඳීගෙන නේද යන්නේ. තවත් නලව නලව හිටියොත් අපි හිඳිනවා. දැන් කාලේ හරි. හරි. ඒ කියන්නේ දැන් ආදරේ ප්‍රකාශ කරනවා? ඊට කලින් හිර කරගෙන ඉන්න කෙල්ලව බේරගන්න එපා. ඒ තිලක්ටනේ. එතකොට නලින්ට ගේමක් ඇත්තෙම නෑ. කෝකටත් ඔයා නම් දෙකක් කියන්න. ඔයා බය වෙන්න එපා තනාෂා. මං ඒ හැමදේම ප්ලෑන් කරලා ඉවරයි. නලින් එක්ක යාළු වෙන්නේ නෙතුලි. තිලක් එක්ක යාළු වෙන්නේ නෙතුලි. ඉතින් මෝඩියේ ඔය නම් දෙකම එක වගේනේ. ඒකට මොකද? මම බලාගෙන ඉන්නකෝ මම මොකද කරන්නේ කියලා. අර කලින් කතිය ඔපිලා වගේ. ඈ මාත් පුරාණ හරි. ඔයා හිතනකොට මං ගන්නවා. මොකද දන්නේ නෑනේ. ඈ ඒක තමයි මේ මාත් කල්පනා කරේ. මාට ඔයාගේ කටහඬ ඇහෙද්දි මොකද්ද ඔය ලොකු හුලුවක් දැනෙනවා නලින් අයියේ. මොකද දන්නේ නෑනේ. ඈ මේ මටත් එමයි. ඒක නෙමෙයි. මොකද්ද ඔයාගේ නම කිව්වේ? මගේ නම නෙතුලි. ඈ ආපහු තාත්තා ඔයාට මනමාල වෙන්න ගන්න නෑ නේද? නෑ නෑ. එයා මට පොරොන්දු වුණා. මං කැමති කෙනාව මට බඳින්න දෙනවා කියලා. අනේ කොච්චර දෙයක්ද? හරිම සන්තෝසයි. තව පුදුම දෙයක්. අපි දෙන්නගේ නම් වල පළවෙනි අකුර එන්න අකුර නේද? අනේ ඇත්තමයි. නලින් නෙතුලි. නෙතුලි නලින්. නම් දෙක හොඳට ගැලපෙනවා නේද? මේ නම් දෙක විතරද ගැලපෙන්නේ? ඔයා හිතනවාද අපි දෙන්න ගැලපෙනවා කියලා? මට විතරක් හිතල වැඩක් නෑනේ. මටත් එහෙම හිතුණොත් හොඳයි කියලා හිතනවද? එහෙම වුණොත් ඒක මට නිකන් හීනයක් වගේ දැනේ. ඒ තරම් මට කැමතිද? අපි දෙන්නට දෙන තාම දකින්නවත් නැතෝ. ඔයාව නොදැක්කට මං ඔයාගේ හදවත දැකලා ඉවරයි නේතුලි. මට ආදරෙයිද? මොනවද මේ අහන්නේ? මාත්‍යාට ආදරෙයි. තිලක් මහත්තයා වගේමයි. තිලක් මහත්තයා නලින්ව දෙන්නම ගෙදර ඉන්නකොට මහන්ත සර්ලා ගෙදර හොඳ විදියට ඇතිනේ. අනේ යුරෝප සිරි අයියේ. මම ගොඩක් පස්සේ ගන්න. මේ ඔය මිසුයි සරුයි මොනවද කන්න කැමති? කැවිලි වරේක නම් ටිකක් කියන්නකෝ. ඇයි මේ හදිසියෙම? ඕගොල්ලන්ට කැවිලි වරේක ටිකක් ගෙනන් දෙන්න. මේ අපි දෙන්නට? ඔව් ඇයි මොකක්ද එහෙම ගෙනත් දෙන්න හේතුව? මේ උණු උණුවෙම ගැල්ලමෙක් මට කතා කරා. එයාට ආදරේ කිව්වා. හා එහෙනම් ඉතින් මෙයාගෙන් කැවිලි කණ්ඩම වෙනවා. දැන් ඔය ගැල්ලම කොහෙගෙනද? සර්ලා මිස්ලා කිව්වට පිළිගන්නේ දන්නේ නැහැ. ජීවිතේම තුන් වතාවක් කතා කරලා තියෙන්නේ. ඔය ඵලයක් ඒකත් එහෙමද? තව එකක් තියෙනවා. අපි දින තාම ඇස් දෙකවත් දැකලා නැහැ. වරුණි, ඔයා නොකාන බීන්නේ ආපහු අසනීප වෙන්නද? මොන දේ වුණත් මං කන්නේ ඕන දෙයක් වෙච්චද? ඔයා හිතුවද කැලොන් සල්ලි එපා කියලා ඔයාව ඕනේ කියලා කිව්වා කියලා? ඔව්. කැලුමයි අනිවාර්යයෙන්ම මෙහෙම කියන්නේ නැති. ඒක නෙමේ වර්ණේ ඇත්ත. තාත්ති ලක්ෂ 30ක් දෙන්න කැමති වුණාම කැලුම් කියලා තියෙන ඔයාට කෝටියක් ඕනේ කියලා. ඊට පස්සේ තාත්ති ලක්ෂ 50ක් දෙන්න කැමති වෙලා තියෙනවා.
කැලුම් ඒකටත් කැමති වෙලා නැහැ වරුණේ. ඊට පස්සේ කැලුම් රෙස්ටුරන්ට් එකේ එයාගේ නමට ලියන්න කියලා තියෙනවා. තාත්ති ඒකට අකමැති වුණාම කැලුම් කියලා තියෙනවා මහ මූදක් ලැබෙන්න තියෙද්දි දිය දෝතක් අරගෙන මොන මෝඩයද පැත්තකට වෙන්නේ කියලා අහලා තියෙනවා. මම හොඳටම දන්නවා මී. ඕක කැලුම් අය කියපු කතාවක් නෙමෙයි. අම්මි මගේ හිත වෙනස් කරන්න ගොතපු කතාවක්. පිස්සු නැතුව හොඳට කාලා බීලා ඉන්න වරුනේ. කැලුම් මෙන්න ඔයා බලාගෙන නෙමෙයි. ඔයාට මේ තියෙන දීපල බලාගෙන. අයිය ආන්ටි. මම තාම කන්නේ බොන්නේ නැද්ද? පුවා සිවර නැද්ද තාම? නැ. අපේ ඉල්ලීම් දෙනකන් අපි පුවාසේ අත්තරින් නැහැ. මට නම් පේන්නේ ඔයාගේ උපවාසයෙන් ඔයා උපහාසයෙන් ලක් වෙනවා කියන එක විතරයි වරුනි. මං දැක්කමයි තමන්ගේ විනාශය වෙනුවෙන් උපවාස ගන්න කෙනෙක්. අනේ අම්මේ ඇති ඇති. අදත් පටන් ගත්තද ඔයාගේ දේශනාව? ඔයාලට කියලා තේරුමක් නැහැ කියලා මං දන්නවා වරුනි. ඒ වුණාට අපි මෙහෙම කියන්නේ අපිට මේවා කටවහගෙන බලන් ඉන්න බැරි නිසා. කැලුම් කවුද කියලා මෙයාට හරියට තේරුම් යනකොට ප්‍රමාද වැඩි වෙලා තියෙයි. අම්මි කැලුම් අයෝ තේරුම් ගන්න බැරුව ඉන්නේ මට නෙමෙයි ඔයාලට. ඔයා හිතුවක්කාරකමට කැලුම මැරි කළා. බැරි වෙලාවත් උත්පලාට වෙච්ච දේ ඔයාට වුණොත් ඔයා මොකද කරන්නේ වරුණේ? එහෙම දෙයක් කවදාවත්ම වෙන්නේ නැහැ. හරි මං අහන්නේ එහෙම දෙයක් වුණොත් ඔයා මොකද කරන්නේ? ඒක මං ඒ වෙලාවට බලා ගන්නවා. උත්පලත් එක්ක වගේ මගෙත් එක්ක ලේසි නෑ කියලා කැලුම් අය දන්නවා. ඔඩම් මොලේ කල්පනා කරලා වැඩ කරන්න වරුණි. ගිය නුවණ ඉතින් ඇතුම් ලබාවත් අද්ද ගන්න බෑ. හැබැයි ඔයා කල්පනා කළොත් ඔයාට ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දේවල් වළක්ව ගන්න පුළුවන්. කැලුම් අයියා මට විශ්වාසයි. අනිත් එක මගේ ජීවිතේ තීරණ දැන් මට ගන්න අයිතියක් තියෙනවා. ඕනකට වඩා බලපෑම් කරන්න හොඳ නෑ. ඔයා නම් හරියට සෞතු වෙලා වරුණි. කමක් නැහැ. කවදරි මං හරියි කියලා ඔයාලා හැමෝම තේරුම් ගනි. චාමරි දුර දිගන ඔබලා කරපු දේවල් වලින් ආන්ටි අපි නැත්තරම් නැතිලි වරයි. අපි උත්සාහ කරන්නේ අපෝසරයක් නැගිටින්න. ඕගලගේ ප්‍රශ්න මට නොතේරෙනව නෙමේ පුතේ. ඒත් ඉතින් සුදු දුව අකමැති නම් මට බල කරන්න බෑනේ. අන්ටිට අපේ අම්මා කතා කරාද? ඔව් පුතේ මට කතා කළා. මෙතන තියෙන ප්‍රශ්නේ ඉතින් මේ අපේ සුදු දුව අකමැති එකනේ. උත්පල එන්නකෝ වාඩි වෙනකෝ. සර් මුලින්ම කියන්නකෝ සර්ට අදත් ග්‍රීස්ම වගේද නැත්නම් සීතලයි වගේද? ඔය තරම් බරපතල විදිහට බලන්න එපා. මං ඇහුවේ කූල් මොනා හරි හදන්නද තේ එකක් හදන්නද කියලා තීරණය ගන්න. හරි අද තේ එකක් පුළුවන්. උත්පලා මේ වෙලාවේ ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එකට ඔයාගේ සේවය අත්‍යවශ්‍යයි. ඇයි සර් එහෙම කියන්නේ? මොකද්ද මගෙන් ඒ තරම් තියෙන වටිනකම? උත්පලා අපේ කම්පැනියේ වැඩිපුරම අධ්‍යක්ෂකම් තියෙන වාට. ඔයා එද්දි තිබුණ දැන නෙමෙයි ඔයා යන වෙලාවයි තිබුණේ. සර් ඒක මගේ හපංකමකට වෙච්ච දෙයක් නෙමෙයි. අපි හැමෝගෙම සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක්. අන්නේ සාමූහිකත්වයට ඔයා අවශ්‍යයි. උත්පලා මගේ තාත්තගේ කම්පැනි වැහෙන්න දෙන්න මට බලන් ඉන්න බෑ. සර් චාමරි මිස් මට පොඩ්ඩක්වත් කැමති නෑ සර්. එදා සර් ෆෝන් එක දීලා මිස් මාත් එක්ක කතා කරපු විදිහම මට ඒක හොඳටම තේරුණා. බලා මම ඔෆිස් වල චාමරිගේ කිසිම අකමැත්තක් නෑ. මම මොනවද ඒතරම් කරන්න තියෙන්නේ? උත්පලා මං කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. මට ලොකු අභියෝගයක් තියෙනවා. අටෝනම් බලුවන් හෙට ගර්ල් කෙනෙක් හරි බෝය කෙනෙක් හරි ඉන්ටර්වයුව කරලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි උත්පලා මටත් වඩා ඔවට ලොකු හැකියාවක් තිබ්බා. ඕනම දේක් ප්ලෑන් කරලා කරන්න. වයෙම කරා. ඒක නිසා තමයි අපි දිනෙන් දිනම දියුණු වුනේ.
තේරුම් ගන්න පොඩ්ඩක්. මට සමා වෙන්න සර්. ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එකට නම් මට ආයෙත් දෙන්න බෑ. අපි මේ ප්‍රශ්නේ අද කතා කරලා ඉවරයක් කරගමු. මටත් මේ ප්‍රශ්නේ කතා කරලා ඉතින් මම. මට මගේ දරුවා දෙන්න. එක තාත්ත කෙනෙක්ගේ ඉල්ලීමක් කියලා හිතන්න. ඇවිල්ලා හුඟක් වෙලාද? නෑ මේ දැන් ආවේ. එහෙනම් ඉන්න මම බත් ටිකක් බෙදන්න. එපා. මොන බත් බෙදන්න එපා. බඩ ගිනි නේ. එහෙනම් ආවේ. ගේ අයිතිකාරය ඇවිල්ලා ගේ ඉල්ලුව. ආ. අනේ අපි නම් මුකුත් කියන්න ගියේ නෑ. තාත්තා කියන්නේ නැති. තාත්තව කියන්නේ. ඔයා මේ මාසේ කුලි ගිව්වද? මට කරන්න දෙයක් නැහැ. ඔයා වෙන ගියක් හොයා ගන්න. කවුරුරේ මිනිහට හැමදේම කියලා. ඇත්තද? ඔයා වගේ අපරාධකාරයෙක් ඒกิจතර තියාගන්න බෑ කියලා මේ මිනිස්සු බැන්නද? දැන්වත් තේරෙනවද පුතේ? අපි ජීවත් වෙන විදිහ මිනිස්සු බලාගෙන ඉන්නවා. සුදු කළු කියලා දෙකක් තියෙනවා. චරිතයේ සුදු වුණොත් මිනිස්සු ආදරය කරනවා. කළු වුණොත් වෛර කරනවා. ඔයා කළු වෙලා ඉවරයි පුතේ. දැන් මම මොකද කරන්න ඕනේ? මං කිව්වේ ගෙයක් කුලියට ගන්න. මගේ අතේ සල්ලි නෑ. මං සල්ලි ටිකක් දෙන්නම්. මං ගෙදර ඇවිල්ලා ඉන්නම්. මොන ගෙදරද? මේ ගෙදරද? නෑ තුයි ඉතින් අපිට කියලා වෙන ගෙවල් තියෙනවද? ඔයා හොඳ සිහින්ද කතා කරන්නේ? ඔයා මෙහෙම ඇවිල්ලා යනකොටවත් තාත්තා කැමති නෑ. විකාර කතා කරන්නේ නැතුව කුලියට කාමරයක් හරි ගන්න බලන්න. සේරටම කලින් රස්සාවක් හොයා ගන්න. මට බෑ තැන් තැන් වල දැන්. තැන් තැන් වල ලගින්ද බැන්නන් ඇයි තමන්ගේ ගේ විනාශ කරගත්තේ? ඇයි තමන්ගේ පවුලට ගිනි තියාගත්තේ? හරි දැන් මෙහාට එන්න එපා කියලානේ කියන්නේ අම්මේ. මං කොහෙටද ගිහලා මං රැට නිදා ගන්න බස් හෝල් තියෙනවනේ, පාරේ ගස් තියෙනවනේ. මං කලින්ම කිව්වා මේ වතාවෙදි නම් මං පුංචි අම්මා ගෙනල්ලා ඔයාව කෙලින්ම ගෙදර යවනවා. අක්කේ මේ
dia karya di share keran deh kali ini, harus update keran deh, komen share keran deh pakai. Mang Oya genap dana ma, Oya benar deh belu dana. Oya prasna karya darah Oya genap ni ani. Akke, amya mega karya darah kita assemble lela ini. Akka mata kaya ni me hard disk kekak nanti komputer akka ke online ini kiri lada padu. Eh mana ngiting ya ke telefon number kita ini polisi ada istirahat kira. Online polisi itu mega na update karo, dia awa deactivate kerai kelir, ada banyak play benua itu. Pudumu wedak ni mega, elaman ke demam pun ente? Akka me, akka waitin ni la online indoko, mata kisi erika create pun ne? Mam mana version ni kita kerana telari virus karing ni, awa remove keragan no? Ahanar data ni me uttar dehne, ona dia keragan, onda mam muli makiuwa, prasna dagan me hitna ngenne be. Ayo, akke errors nanti life ke hari itu data nanti sim ke lagi ni. Oya menang hadan dat beh hadin ni nih hari itu ada chamri lagi. Na ayo, akka berdi komen tu agni siapa kere? Wifi router ni mama match keran deh pau. Waham immediately komen tu ke delete keran deh nanti edit keran. Mami dengar ada lalu apa penuh awit terai, udara lara gini gili nak gatte. Ni, kianu kote mukarno. Answer keran? Bebe, tika kimu, ekipat answer kerut minyak sakihite. Pahara gini gila hangga gini ni kene kelangga phone ni katiti ni bebe ni. Eka teteh tamai. Oya nama kapati mahi balik. Ini mana tu jiwa tu ni bebe. Wah balag ni ni kau mami dengar orang nata balag anne hati. Hello, ayie. Hello. Mangu tenter log gelah, awak awak remove kerja nu forward dende tu. Mata hitam egolang kuhide anak kata awak kaya huna. Eh muna thitu data villa awat mau beragane pulua. Me, awak awak online ni nte na, mata text kerand. GPS on kerla place sekat send kerand. Ah? Eko hundai, manghim kerana. Me, eh mana gua parisama create kerana online ni, man remove no? Ani thanks aye, me belalu mana magi maiye kene kwagi udau kerana ata. Kampanye ke goda gan ne beri tar mera bank kalau telah nang, suatu dua tanti mera nara kan nama ya kena beri nih chamari ki. Chamari ya kemeti hindu tamai, suatu dua baikian ni. Rambutan kahai lebu takie wagi, ya evila beli katu malu holan ni kadu timu utpala tepa evila gider dua ngendih te. Tawat teke kena agin penunghan suatu dua ya wan nunne. Rauot travela, bernut bernala, gahuot gahala, kaitte de bolak kemeti hitia nawa kisi prasne ya kne ni. Wei, ini kerana kita hamil atau minyak bayi ni sudah kami ni. Makai kerana ekarnya, mama na, rawut, bani nama, bayi nut, gahan nama, gahuat, marla. Ini mana sudah kami ni, tinggal maduro ekat mara nen. Maduro no meru ada, mata nama saya asal dari penan deh.
Sudah putih, gimana balik ini dah? Nah, api pasti kamu. Bila apa tuh pasti kamu kiri. Nanti matemu amu elo lagi kata mai cover nih. Tamu ya nawan? Nih, sudah putih kan? Ama. Dan main tuh putar amu elo, amaru etnu elo, apa? Orang tuh monah hari dia keran puluan nih, orang giat kamu nih. Itu tuh orang hari elo mandala kan, orang enawan tuh cahmati, kiamati itu akamati tuh giat. Nah, tante. Chamri miss kawadawat kiamati benne. Man dannu ani Chamri miss ke hati. Ada yang udah kandungan udah pulang nih, kamu di garasi. Eh, kamu hadu ya anti main tuh? Iya katanya. Itu orang dia ini, April nak kalah kerjanya kerja lagi. Wah, mana bisa luka nih itu? Hari ini, mana tiket kena kan? Kalian lama juga berdua nonton tamang ke kita. Mata ya kita lagi nih, koi di ti, kalian lama itu ekal ya bini mana beda nih, ekarun nih mata ya kita lagi lepas leh. Mam palun nih, mam himin sereh ya mandi apa gini kan? Hari hari kita kapan nih, koi ada kita nih, baru beri beda kerlo. Mana ada main tuh, orang dia kian, mam aunty geng hal hari, hadra deh na. Nenek mandi apa nih? Eh na? Pada utara boleh kan? Eh mau kerja? Utara itu office ada yang bagian ni, boleh aku mesti kelih itala. Iti mang, mang kau mata kau mesti ini. Boleh lagi kau mesti ngaku mesti mata berdak ne? Abah ini ke utara ada bagian kat? Eh mau kerja? Ila mae yaha patin da? Maya ante. Matanang kiat wat utpalada katakan na beh. Wajud utpalada katakan lagi anna, ya betul. Jadi nawait wajud kisi makamet tak naik kira. Hei, tarahin ni mei, ader niye le saya kira, dia mana? Maya anta mati eka keran na beh ane. Beh gila ni, eka keran doh ni. Utpalan itu Sri Lankan food company wedo komod keran kita mati hidaga na beh cang. Hari ti, wajud orang muda gua mang keran na. Mama nang kira tu tulat kata keran, nih mati keran lebih. Ada beri nih, ada pulu. Hey, ada finansa keran ni terus pulu, angkut nak keran lebih. Ekorni mayan tu mangguat kiu. Oya tu orang muda gua mang keran na. Mandai kiu ya, orang muda ya tamai. Eka hitau deh beti beradien nur deh nur. Padma, kahat adu in dah anda. Muka tu dah ni, di mana ini? Wah, ini boleh lebih dari lagu aku mah ni di mana elok mah te. Aduh, yang kiri juga bukan kang om tama ini. Padma, ena loko kiri juga kadala putar de. Minna, Madinan tahu tiada dagi nak bunuh. Madinan ni memang Madinah mai. Har, Eko betul kata kapal nak kiri deh. Rupu beti ya. Lainan, orang tergi balai tikar yang hambo nanti. Mana? Sudu lada kulit orang di bukit raya tikar. Oh, ne, ayi. Oya kibui nanti lo kepetah bihing yaman dek ya? Pisu tu Padma? Mamu kor dehem kian? Matapulu mana kagak agak lalin nuisu panan kian lagi? Lo kepetah agen manusia leh madiak ma aranci belalu. Baduas kerengan gideri yaman kian? Ini
මිනිහාගේ පාත් වැඩ ආරංචි වුණාම කවුද පත්ම කැමති වෙන්නේ තමන්ගේ ගෙදර ඒ වගේ මිනිහෙකු නවත්තගෙන ඉන්න? මාජි ඔය වගේ පාත් මිනිඳුන් සලකන්නේ ඔහොම තමයි. ලොකු පුතා කොහේ කියලා යන්නේද? පව්. ඕන දිහවක ගියපුවා. පව් කියන්න එපා. අවුරුදු කරපු දෙයක් නිසා නෙවෙයි ඔය විදිහට දුක් විඳින්න. මිනිහාගේ පාත් වැඩ හන්ද තමයි මුළු සමාජයම මිනිහව පිළිකුල් කරන්නේ. මේ ඒක නෙමෙයි. ඔයා කොහමද දන්නේ මිනිහට ගෙදරින් යන්නේ කොයි එකේ? කතා නැහැ නේ. මිනිහ ඊයේ මෙහෙ ආවනේ. පත්ම. ඔයා තාමත් මිනිහගේ ගැට වලට ආවුණාට පුතන්ඩියා කවුද කියලා මං හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. මං ඔයාට කිව්වනේ. එයා ආවම මං කොහොමද ඉලව ගන්නෙ? ඊයේ කණ්ඩත් බෑ කිව්වා. තරහ වෙන්න එපා. මං ඉන්න වෙලාවක ආවොත් හොඳ මට්ටුවක් කළේ යවන්න. ලයනල් කැලුම් පුතා හරියි කියලා මං කියන්නේ. සමහර වෙලාවට එයා කියන්නේ බොරුයි කියලාත් මං දන්නවා. එහෙමයි කියලා මගේ හදවතින් මේ දරුවව අයින් කරන්නේ කොහොමද? පොඩ්ඩක් තේරුම් ගන්න. ඉතදලි කරගන්න. අමතක කරන්න එපා. නයා කියන සතා කොච්චර හීල වුණත් කොයි වෙලාවෙත් දෂ්ට කරයිද කියලා කියන්න බෑ. කවුද කියලා බැලුවෙද? මේ චන්දරි. චන්දරිද? හලෝ චන්දර. මොන පොලිසිය චෙක් කරනවා? කොහෙද? අලව්වේ? ඇයි මිනිස්සු පාන්දරම ආවෙ නැත්තේ? ද චෙක් කළාද? අලව්වේ කොහෙද? පාල බලක. හරි මේ දැන් පුළුවන් තරම් ඉක්මනින් ඔය ෆෝන් එක දාන ඔය ගඟට. හරි මේ කොයි වෙලාවකවත් මගේ නම සඳහන් කරන්න එපා. තේරුණාද? නිකං හරි ඇද්දල දෙක අහුවෙන්නේ නැත්තම් හෙට නෑ අද රෑ වෙනකම් වරක පොලිස් මෙහාට එන්න එපා. දිබෝ සර් චන්දරි පොලිසියට අහුවෙලා පොලිසියෙන් චෙක් කරනවලු. චුවරයකටම කවුරු හරි ඔත්තුවක් දීලා ඇති සර්. ඔය ඇද්දල දෙක ගේන තමයි මිනිස්සුයෝ මං තමුන්ට ලයිසන් ගන්න කිව්වේ. ඔය දිදී ගැහුවද? හොඳ වෙලාවට එහෙනම් මම ලයිසන් එක ගන්න පරක්කුනේ. නැත්තං ඉතින් මටත් කන් වලින් දුන්දදා පිටතර තඹ තඹ ඉන්න වෙනවා අලව්වේ පාලමුඩට වෙලා. මං හිතුව තමුන්ට මේ චන්දිරට වඩා මොලයක් තියනවා කියලා. දැන් බලාගෙන ගියා නම් තමුන් ඔක ගෙනාව නම් එහෙම මේ අලව්වෙන් නෙමෙයි. අම්බම් පොලෙන් හරි ගල්ගමුවෙන් හරි මහ වෙනවා. ඉතින් සර් මම ආවත් ඔය ටික තමයි. මොකද මම බැරියර් එකට උඩින් එන්නේ සර්. චන්දරය කලබලයි. තමුන්ට වගේ මේ යටි කූට්ටු වැඩ කරන්න එහෙම ගේම් ගහන්න උට දෙන්නේ නැහැ. චන්දරය පොලිසිය නතර කරපටිය වෙවුලන්න ඇති. ඒකයි ඔය වාහන චෙක් කරේ. ඒක නම් ඇත්ත සර්. මන් නම් වෙවුලන්නේ නැහැ. සමහර විට ඔය ඇත්තල ගිනාපු තැනින්ම කෙනෙක් කෝල් කරත් දන්නේ නැහැ පොලිසියට වාහනේ නොමරි දීලා. කවුද දන්නේ 111 එකට කෝල් කරත් කියලා. ඒක තමයි මිනිහෝ මං තමුන්ව මේ වැඩේට යවන්න හදුවේ. ගමේ එකා හින්දා තමුන්ව සැක කරන්නේ. සැක කරත් පොලිසියට කියන්නේ ගමේ එකා හින්දා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ සර්. වෙන්න ඕන ටික ඔක්කොම වෙලා ඉවරනේ. කාලයක් පෙරුම් පුරලා පොරලා ගෙන්න ගන්න හදපු ඇත්තල ජෝඩුව. කහුණුත් ඉතින් වැඩක් නැහැ. සර් අපි ලොකු හම්දුරු කිව්වනේ ඔය ඇද්දල දෙකේ ගජමුතු තියනවා කියලා. ලොකු ගානක් වටිනවා තිනේ සර්.
කවුරුත් ඉඳලා නැහැ නේද? නෑ නේන. පේන්නේද? මහල හැමතැනම හීන. මැස්සට දෙමෙන වෙති. ඒක තමයි මේක කුලියටවත් දී ගන්න බැරුව තියෙන්නේ. අහල පහල කවුරුත් නැති එක අපේ වැඩේට නියමයි. මේ අපි ආපු වැඩේ ඉක්මන් කරමුද? මේක පාළු ගයක් කියන්නේ මේ ගමේ මිනිස්සු ඔක්කොම දන්නවා. නිකන් හරහා අපිව දැක්කොත් එහෙම ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඉක්මන් කරන්න තිලක්කාය එන්න එපැයි. ඉතින් ඉක්මනට කෝල් එකක් ගන්නකෝ. එයා ගන්නේ. අහන්න කරන්න. මෙතෙන්ට එන පාර කියන්නේ කොහොමද? හරි. ඔයා කියන්නේ විල්ලාය පහු කරගෙන එනකොට රබර් වත්තක් තියෙනවා. ඒක මෙතෙන් එන්න කියලා. හරි. හෙලෝ. මේ 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 GPS හරියට ක්ලියර් නැහැ. මම සෙන්ඩ් වෙන ගමන් ඉන්නේ. ඔයා ෂෙයා කරන්නකෝ. ඔයා විල්ලාය පහු කළාද? මේ මේ විල්ලායක් නම් විවුනේ නැහැ. ඔකම මිස්සරහට ඉන්න. විල්ලාය පහුන ගමන් රබර් වත්තක් තියෙනවා. අන්නේ වත්ත මැදින් ඉන්න. මේ එතකොට ඒ රබර් වත්තද මේ ඔය වෛරස් කාරෝව ඇටච් කරගෙන මේ පාස්වර්ඩ් එක දාගෙන ඉන්නේ. රබර් වත්ත පහු වුණාට පස්සේ දකුණට හම්බෙන පළවෙනි පාරේ ඉන්න. දකුණු පැත්තේ තියෙන පළවෙනි ගේ තමයි අපි ඉන්නේ. මේ අපි කියලා ෂෙයා කරේ. අපි කිව්වේ මාව හිර කරගෙන ඉන්න කට්ටියයි මමයි. මේ 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 ඒ වෛරස් කාරෝව අතේ මේ අවියවද එහෙම ඇසෙම්බල් කරගෙනද ඉන්නේ. දැන් මෙතන ඉන්න කට්ටිය කොහෙද යන්න හදන්නේ? වා ඉක්මනට එන්න. දැන් යා එනවා ඇති. ඉක්මනට මාව පුටුවක තියලා ගෙට ගහන්න. කිසිම සැකයක් ඇති වෙන්න තියන්න එපා. එක පාටම මිනිහා ඇයිද? ආය කතා කරොත් එහෙම. මං පාර හරියට කිව්වානේ. අමතක වෙන එකක් නෑ. ඉන්නකෝ යන්න. අම්මා මොකද මේ එළියටලා? නිකන් කම්මැලි කම්පිට හිටියා පුතේ. ඒක. චාමරී ගෙදරට හැමදාම හොලපල්ලා කරන නිසා අම්මා නිදහසේනේ. බලන්න අම්මා මේ වගේ නෙයිලා ලබන්න පින් කරන්න ඉපේ අම්මා. ආ නැද්ද? ඈ? අම්මේ. මොකද මිනා වෙන්නේ? මිනා වෙන්න බා. මං හිනා වුනේ නැහැ. මණිකන් හිනාගෙන මං චාමරි ගැන බොරු වර්ණාවක් කරා වගේ. ආ? හරි හරි. දැන් බුදුසරණයි කියලා ගිහින් ගෙන්න පරිස්සමෙන්. හරි දැන් නම් ඉතින් පරිස්සමෙන් ගන්න බා කිසි ප්‍රශ්නයක් නෑ. මොකද දැන් මාව හප්පන්න ලොරියන එකක් ඈ. නේ චාමරි. කිසි ගැටලුවක් නෑ නේද? ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ නේද? ආ අම්මට මර කියන්න බැරුණා අම්මා. අම්මා දන්නවද? උත්පලා කියන්නේ කොච්චර හොඳ ගතිගුණ දින ළමයෙක්ද කියලා අම්මා දන්නවා. ඒක ඉතින් මේ වෙලාවේ මට කියන්න ඕන දෙයක්ද? මං දන්නවනේ උත්පලා දුව ගැන. අම්මා උත්පලා කැමති නෑ අපේ කම්පැනි වැඩ කරන්න. ඒක ඉතින් ඔයා මට කිව්වනේ පුතේ. උත්පලා එන්න අකමැති අම්මා වෙන හේතුවක් නෙමෙයි. මේ චාමරි හින්දා. එයා හිතනවා චාමරි යනකොට කැමති නැහැයි කියලා. චාමරි කොහොමත් කැමති නෑනේ. කොච්චර කිව්වත් මයන්ට තේරෙන්නේ නෑ ආන්ටි. මොන තේරෙන්නේ නැගේ? මොකද්ද ඔයාට ගෑනුලම කරපු වැරද්ද? මං කැමති නෑ. එච්චරයි. හේතුවක් ගැන. එයා හදන්නේ මට කියලා කතා කරවගෙන මාව දෙකේ කොලේට දාන්න. ඒ නිසයි මං කතා කරොත් එනවා කියලා කියන්නේ. දැකන? දැක්කා නේද අම්මා මෙයා හිතන විදිය? අනේ මාව තේරුම් ගන්න ආන්ටි. අකමැති නම් උත්පලා එන්නේ නැහැ. මෙයා කවදාවත් කැමති වෙන්නේ නැහැ. අම්මේ. මෙයා දැනුත් කරන්නේ කපටිකම්.
මම හොඳ ආකාරම දන්නවා මෙයා ඒ කඳුළු වලට අපේ හිත උණු වෙනවා කියලා. අම්මා එක දෙයක් හොඳ මතක තියාගන්න. මං කොහොම හරි උත්තරාව ගේන. එච්චර යනවා. අමේ මෙන්න මෙයාට කිලා එන්න කියන්න මට ඔෆිස් යන්න බරක් වෙනවා කියලා. අඬන්න ඕන නම් කාර් එකේ දනන්න කියලා. වරුණි කන්න බැ නම් මේ කිරි වීදුරුව බොන්න මං කිව්වනේ අම්මේ මට ඕනේ වරුණි ඔච්චර හිතුවක් කාර වෙන්න එපා ඔයා මං ගැන හිතන්න එපා අඩුම ගානේ තාත්තා ගැන හිතන්න බලන්න එයාගේ පණටත් වැඩිය ඔයාට ආදරේ වරුණි ඇයි ඔයා මේ මිනිහයාට මෙච්චර ගින්දර දෙන්නේ මමද ගින්දර දෙන්නේ ඔයාලා දෙන්නනේ මට ගින්දර දෙන්නේ වරුණි ගින්දර මොකද්ද කියලා ඔයාට තේරෙයි බැරි වෙලාවත් කැලුම්ව මෙරි කරන්න ලැබිලා මාසයක් දෙකක් යද්දි අම්මා නිකම් බොරුවට බොරු යක්කු වෙන්නලා මව බය කරන්න හදන්න එපා මම හොඳටම දන්නවා කැලුම අය කියන්නේ කවුද කියලා මොකද මොකද මේ විදුරට හැන දෙන්නගේ සද්දේ බලන්න කුමාර මෙයා තාම කන්නේ බොන්නේ මම මේ කිරි වීදුරක් ගෙනාවා ඒකත් එපා කියනවා වරුණි ඔයා නොකා නොබී හිටියොත් ඒකේ පාඩුව අපිට නෙමෙයි ඔයාට. තේරුණා? තාත්ති කැලුම් වැනි කැමැත්ත දෙනකම් මම මොනවත් කන්නේ බොන්නේ නැහැ. එහෙමද? එහෙනම් ජීවිත කාලෙට මාට කන්න හම්බෙන්නේ නැහැ. යනවා නතරට. අනිමදිවට කොටි කියලා තවත් ප්‍රශ්නයක්. ඇදලා යෝරු දෙයක් එක්ක චන්දනේ පොලිසියට අහු වෙනවා. යන්නේ යන්න කියලා නැහැ. දියෝ බලන්නේ නැහැ නීති විරෝධී වැඩ කළාට පස්සේ. ඔයාගේ වෑන් එක නේද ගියේ? මගේ වෑන් නැත් තමයි. නමට තිබ්බට ඒක මගේ කියලා ඔප්පු කරන්න විදියක් නැහැ. ඔයා ගැන පොලිසියට කියයිද චන්දර? නෑ නෑ කියන එක නැහැ. ඒ වුණාට පුළුවන් තරම් ඉක්මනින් එඩිට ගන්න ඕනේ. හරදර එනකොට එක පිට එනවා. කියලා වැඩක් නැහැ. මගද කැලුම්ට අමතක නොවන පාඩමක් උගන්වන්න හිටියේ. එහෙමනම් චන්දරේ පොලිසියට අහුවෙච්ච එක හොඳයි. මොකද මේ කරදර මදිවට ඔයා තව කරදරයක් දාගත්තොත් එහෙම කලබලයට කුරස් කටේ තද දාන්න බෑ කියලා. යාට දිහා ගන්නත් එපැයි ලේසියෙන්ම. මේ ඒක නෙමෙයි. එයාට කලින් වෙන කවුරුරි ආවොත් එයා මොකද කරන්නේ? උන්න ආවගේ ඉක්මනට මේ කොළඹලිය මගේ කටිය උගල බලා පිටිපස්ස දොරෙන් යන්න. මන්ට. ආවා! කොහොම ආවා?
ලිහන්න අර කටි එන කල අපි මෙතන පැනගමු. ඔයාගේ මාර ලස්සනට ප්ලේ වෙන්නේ. ඔයා සිරස කුමරට ඇප්ලයි කරන්න චෝරකටම වින් කරනවා. ඒතරම් මාව ලස්සනයිද? ඉන්ටර්නෙට් එක බලන්න. ඉක්මනට අපි මෙතන පැනගමු. අයියනේ කලබලයක් ක්‍රියේට් කරගෙන වයිබ්‍රේට් වෙන්නේ. ඕනම අන්සක්සස්ෆුල් වෛරස් කාරයක් આવුවත් මම ෆයිට් කරන්න රෙඩි. ඊට වැඩි හොඳයි අපි මෙතන පැනගන්න එක. ඔයාවෙන්නේ මං ඩීඇක්ටිවේට් වෙන්න තවතාවක් ස්කෑන් කරන්න නෑ. මගේ මොකද හાર્ඩ් ඩිස්ක් එක පල්ලයි. මෙතන ලියන්න අපි පැනගමු මෙතන. රියදුරු නලින් සර් කල්රාමිස් මොකද දැන් අර ගෑල් ළමයාගේ තත්ත්වය එහෙම මාත් මේ ආන්න හැදුවේ තාම හම්බුනේ නැද්ද යාව තාම ඉතින් මොන ගැහුවේ නැ මං අම්මලත් කොල්ලා දීලා කිව්වා මනමාලි හොයන එක නතර කරන්න කියලා මං මෙන් ලස්සන කෙල්ලේ දෙලේ දාගත්ත කියලා මං කිව්වා එතකොට අම්මා මොකද කිව්වේ අම්මා හරි සතුට වුණා සතුට ලැබුවා කෙල්ල ලස්සන කොල්ලෝ කියලා මගෙන් අහුවා ඉතින් මං ගුවා සුදුද කළුද උසද මහතද කෙට්ටුද කියලා මං දන්නේ නැහැ කියලා. මගේ නේත්‍ර අධිකර මං දැක්කේ නැහැ කියලා කිව්වා මං. අම්මා මොකද කිව්වේ? අම්ම එක පාර තරහින් වගේ ඇහුවා මොකවද ගෙදර එන්නේ කියලා. මම ෆ්ලෙක්ෂන් එක ගිහින් එන්නම්. අපිට තාම වාසියක් නැහැනේ. සේල්ස්මන් ටික ටික හැදෙයි සර්. හැබැයි දූරියම් ප්‍රොඩක්ට් එක නිසා වෙච්ච ලොස් එක පියව ගන්න නම් ටික දවසක් කියයි. කල්පනි වාඩ ඒජන්සි පැත්තට යන්න බලන නම් ගොඩක් වටිනවා ඒක. උත්පලමි සායි වැඩට එන ගන්නේ නැද්ද සර්? මම කතා කරා. මෙන්න පාටක් නම් නැහැ. හැබැයි ඉතින් චාමරි කතා කරු නම් බෑග් ගිනියකුත් නැහැ. ඒක නම් ඉතින් කවදාවත් කරන්න ලැබෙන්නේ නැහැ. අනේ ඔව් සර්. චාමරි මිස් නම් කවදාවත් උත්පලට කතා කරන එකක් නැහැ. මම ඒක දන්නවා. ඒත් උත්පලා මේ වෙලාවේ මේ කම්පැනිට අත්‍යවශ්‍යයි. උත්පලා ඉන්න කාලේ මෙතනට ඕනම ප්‍රශ්නයකට විසඳුමක් කියලාක තිබුණා. නැතුව. එයා මේ කම්පැනි වෙනුවෙන් හදපු යෝජනාවලිය හැම කෙනෙක්ගේම යගේමටපත් වුණා. ගෙදරට ගිහිල්ලා වැඳලා හරි එක්කන් එන්න හිතෙනවා සර්. රූපසිරියයි උත්පලාට එන්න පුළුවන්කමක් තියෙනවා නම් එයා අපි ගිහිල්ලා වඳිනකම් බලාගෙන ඉන්නේ. අනේ ඔව්. ඒක නම් ඇත්ත තමයි සර්. බලමුකෝ. විතරයි ගලවන්නේ නැත්නම් අර එකපාරක් වගේ ලේසියට මල් පැලත් එක්කම ගලවුණු. ඇත්තට මේක මාර ලේසි නේ ලොකු මාත්‍යා. දඩ වැඩ ගාල ඔක්කෝම් පැල ටික ගලවලා ගොඩක් ගහනවා. ඊට පස්සේ ගාන්ට මල් පැල ටික තෝරලා හිටවමු. වමන් හොයාගත්ත කරම අන්දරේ පොල් හිටෙවෝ. එහෙනම් කපටි කමට මේ ගොන් කමට. කට නිදහසේ තියාගෙන වැඩක් කරන්න බෑනේ. ඒකනේ ළමාත් කියන්නේ. ඒකනේ පත්ම. ගුණෙක් ව අරගෙන කරත් එක බඳලා පාර දිගේ කෙලින් දක්කන් යන ලේසි. හැබැයි මෙයාට කියලා අපිට ඕන විදියට වැඩක් කරගන්න එක එච්චර ලේසි නෑ. මොන මලයි ලව්වද මන් දන්නේ.
satu hati ini oke game satu game nang kila mata bayi no. Hari mana mata benang padi agi wano na, mekunu benung nggak nol. Amma apa? Apa yang udah leher hakan no ada? Dena padi enggak na kapi kapa gandu. Karena beda kut neni ti. Ah, itu kalau mama mecer kan sih malah kenal lama ne. Siya bala nevi, go niya wat ne, ne bad ma? Go ni elua. Lionel. Mang kideri ano? Demma? Abi teka house ramya? Mam meten hitiya kila mata keran dite akne. Karena beda keran dite nanti unat eh, lo kuno unat kideri kila keran dite goda aku ada di nalo kumat. Kideri kila keran dite mata beda di nalo tamai. Kedere pada mama nekaran ini mana kau urus nih main? Ya nih kedere pada nih main. Eh no? Hah, itu kian. Oh ya nih rukun putar dari baik kawan nih main. Mata kayak tuh ya nangkut super putar aja. Dan tea time nih? Epal, mampun lah. Padma, karuna kalau kan awatan, minyak kapati. Minyak ganto ya itu naslanu udah agen tiye. Naslanu udah nemang hari kek di mana? Terung ganda patma. Minyak itu ya agengwat, magengwat, kisi mau bedak ne. Antem ada api hamot mana arga minisui no. Oya mono aki buat mage daru amat ke keran mati beh. Angguli malah tamang nggak marai kila dana dana. Angguli malah ke amma angguli malah balan ngiya. Loko putar tapi orang dana itu mandan ne. Loko puta kiyanne mam me lokita bihi karapu palawini daruwa. Patu